යිවන් සුබු දෑසනක් සූදානම සතියන්ත ඉරිදාදිනයේ සුව පහසුවේ නිවසට වී ජීවිතය දෙස බොහොම ගැඹුරම් බලන්නට හිතැඇති ජීවිතය දෙේස බොහොම සැනසිල්ලේ බලන්නට ප්‍රියඇති ඔබ වෙනුවෙන් දහම් ලාබේ ලබා දෙන මෛත්‍රයේ සහගත චේතනාවෙන් ඔබට අනුශාසනාවන් සිදු කෙරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට අදත්. ඒ වෙනුවෙන් කෞරව නමස්කාරපූරකව, ආරාධනා කලා ගපහ මිරිස්වත් ශ්‍රී සුදර්ශන ධර්මණිකේතන හාධිපති, ශාස්ත්‍රපති රාජීිය පන්ඩිත පූජනීයේ කැටවල හමාලෝක. අපේ නායක හමුදුරන් වහන්සේට. උන්හන්සේ බොහොමත්ම ගෞරවේෙන් නමස්කාරපූර්ුවකව පිළිගෙන්න්න ඇරුම් කරනවන් වහන්සේට සුපුෘදධ විදිට මද. සසරයේ තිබෙන බයානක භාාවය හඳුනාගෙන. එහි ආදීනව මෙිනෙහි කරන්නට මගහසර කියයාදින. යවතුම් වූ ශ්‍රී සද්ධර්මාණු ශාසනාව ලංකරතින්නට. එවෙනුවෙන් හවතුම් ධර්මානු ශාසනනාපවත්වන්නට උහන්සේට ආරාතනා කරනාවම්. අවසරයි ස්වාමිහස. සාධහෝ සාධහෝ සාතුෝ. වට තිලකවූ ශාන්තිනාක වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත නිබද තුන් සිත පහදවාගෙන නැමී සිටිනා අප්‍රමාන දි්‍ය සමූහයටයි සුපුරුදුලෙස අදත් ඔබත් මමත් මෙසේරයුම් කරන්නේ. විශීරුුණමල් රැසක් මෙෙන්ගුුවනේ පාවි සുവതതി മල්മിടമസുവതിപെവ മനහര രസ kanදක්മഎലി വിදവ വെവදුുനി देसन दाम वेणु पे पेवे। सा कामे च रपे गिरे शिखर ते तालिक के विमाने दे पेरा च දරුුවනගනේ ගේහවත්තුुම්හිකේथෙ බුම්මාචයන්තුදේවා ජලතලවිසමේ යක්කගන්දබබනාග තිටටන්තාසන්තිකේදัง මුණවර වචනං සාධවෝ මේ සුනංතු දෙෙව්බඹසේනාව සමගින් පින්නැතියෝබත් මමත් ඒ භාග ගෙවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනාකොට අවසර ප්‍රාර්ථනා කරනවෙඩාව. මෙතන්සේසේ කෙරනවේදුවමින්. පුවන පුර සෙත්ගුුණ විහිඳුවන ලොවසෞු සතුන් කර සතහට දෙසුුව අමරසදම් මිහිර මගේබුදු රජුන් ුවඳනෙමිමම සෙදහැ දරා නමෝතස්ස භගවතු අරහතු සම්මාසම්බුත්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්දස්ස නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුත්දස්ස යතාබුප්බුලකං පසන්සේ යථ පචසේ මරේචිකන් ඒවං ලෝකන් අවෙක්කන්තන් මච්චරාජාන පස්සතති. ලෝතුරාශාසනයහි අමිල දායාදය උතුම් ශ්‍රීසදධර්මයයි. ඒ අමිල දායාදය විවිධ වූ කරුණු නිසා වරින් වර අභහාවේට පත්වෙනවා. එවගේම විධ වූ ව්‍යාකූල තත්ත්වන්ට පත්වෙනවා. ඒ සියලු ධර්මයට ඇතිවෙන සම්භාධ කර තත්ත්වයන් මගහරවා ලමින් යටපත්වන්න පිරිසිද තෙවලා දහම ලෝකයට ඉස්්පතු කරන්නට නිරන්තරේම ඇපකැපව ක්‍රියාත්මකව වැඩඉන්න. අතීතයේ වැඩසිට අපවත්තී වදාළ. සියලෝ සගනේත්‍රවරයෙන් වහන්සේලාට අපගේ පුුණ්්‍යානමෝදනාව වේවා. ගෞරව නමස්කාරයවේවා. වත්මනේ වැඩහිදිනා සිරුදනා වහන්සේලාට. දහම් හඬලොවට තිලින කරන්නට නිරන්තර කට කාය බල හිතට ඥාණබල වීරය බල. පියෝධබලම ලැබේවා කියා. අපි ආශිරවාද කරමින් ඔබහන්සේලාගේ පාකමල් නැමද ඔබ අප හැම දෙෙනටම ආශිර්වාද කෙරෙත්තුවායිඉද ප්‍රාර්ථනා කරමු. එවගේම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සියදිවි කැපකොට අප්‍රමාණ මෙවරක යදන මෙහෙනින් වහන්සේලා හැමදාමත් අපි ගෞරවෙන් සේපත් කරනවා. එස් සිලුදනා වහන්සේලාටම. ආයුරා අරෝග්‍යාදී සුව සැප ශාන්තිය වේවා මගේ ශාසනයහි, උතුම් තෙවලා දහම ඉස්පතු කර වදාරන්නට ආදර්ශයෙන් ධර්මය ක්‍රියාත්ම කරවන්නට ඔබහන් සේලාටත් නිබධ ශක්තිය ලැබේවායි මෙත් ගුණපිරුණු හදවතින්න අප ්‍යාශිරවාද කරනවා. වාසනාවන්ත ධර්මකාමී සැදහැවත් පින්වත්න්නේ. වෙනද වගේ ආදත් අපටමවුතුම් ධර්මදානය වෙනුවෙන්. ශක්තිය යොද වන්නේ නිරන්තරෙන් ආදර මෛත්‍රීන් කරුණාවෙන් මේ උතුම් ම හා පින්කංවලට වාර්ෂිකවෝම දායකත්වය දරන දායක පිරිසක්. ගල්කිස්සේ පින්තාලිය පාරේ අංක හතෙන් එකොල් හලිපිනේ පදිංචුව සිටට වසර පහකට පෙර හදිසියේ අභාවයට පත්වුණු. අපේ මොහන් අබේසේකර බැතිඳුන්ට පුුණ්්‍යානු බෝදරන් කිරීම අරමුණු කරගෙන. කෝකිලා අබේ සේකර පින්වත් ස්වාමිදීනිය එවගේ මාදරණීය එම දෙපලදේකම දියනිය අපේ උත්පලා අබේ සේකර පින්වත් දියනිය දායකත්වේ දරාගෙන එතුමන් නැතුළු වංශ පනම්පරාගත ඥාති ීන්ට පින් අනමෝදන් කරන්නට අද දවසේ මෙදායකත්වය දරනවා. පින් නැති ඔබදන්නවා. ලෝකේ ආමිස ප්‍රතිපක්ති දෙකම. එකවර පූරණය කරන්නට පොළුවන් එකම දානවස්තුව තමයි ධර්මදාානය. ධර්මදානය එක පැත්තකින් සවන්පත් අතරට වදන් පෙළක් හැටියට මුසු කරන නිසා. එවගේම ඊට පරිවාරක නොේ කාකාර වත්පිළිවෙත් සම්පූර්ණ වෙන නිසා ආමිස වශෙන් ගැනෙන පුද පරිශ්කාර ධර්මදේශකයන් වහන්සේලාට ධර්ම දානමය වශයෙන් පිදන නිසා. එක පැත්තෙ එක ආමිස පූජාවක්. අනි පැත්ති. ්‍රතිපදා ගුණ ධර්ම විග්‍රහ කර පෙන්වන මාර්ගය තමයි දේශනාවවෙන්නේ. එ මාර්ගයේ ගමන් කොට ලැබට පලේ තමයි විග්‍රහ වන්නේ. එ මාර්ගහයට අවතිරණ වෙනකොට කෙනෙකුට අවශ්‍යය කන සුදුසුකක් රාශියයක් සීල වශයෙන් සමාධි වශයෙන් භාගිතුන් වහන්සේ දේශනා කරනවා. සියලූම පූරභාග ප්‍රතිපදා වන්න එකේ ප්‍රඥාවට මුලින් පිරියුතු සියලු ධර්මතා. හඳුන්නන්නට පොළුවන් වෙන්නේ දානශීල කියන ධර්මතා දෙක තුළ මැද. එවගේම භාවනා කියන වාධ්‍ය තුළ. දානශීල භාවනා කියන මාධ්‍ය තුන හරහා තමයි ප්‍රඥාවේ ශිරස්තලය වෙත අපේ හිත ලඟාකරවඩ පුළුවන් වෙන්නේ. එනිසා ඒ මාර්ගය විවරණය කරන පැහැදිලි කරන නිසා ධර්මදාානය ප්‍රතිපත්ති පූජාවකුත් වෙනවා. නිකුත් සියලු දනවලට වඩා මේ ධර්මදානය අග්‍රවන්නේ අන්නේ යුගල පූජාවන්ම පාදනය කරගණඩම පින සමත්වෙන නිසා. අනිකොත් බොහෝ ආමිස අපට ආමිස පූජාවන්ගෙන් ලැබා දෙන පුුණ්්‍ය පලය පමණක් ලංඟා කර දෙමින් ඉදිරියට ඇදෙනවා. නමුත් ධර්මධානය ප්‍රතිපත්ති පූජාවකත් බග හදා දෙන නිසා. ්‍රතිප්‍රති පජාව වඩා වර්ධනය කරවන නිසා ඒ අමා නිවන් පලයඇත් ලඟාකාර ගන්න පුළුවන්. පෙන් ඇති ඔබ දන්නවා. කොතෙක් මහදන් පූජා කල බුද්ධ කාලය වුනත් ධානය නිශංශවසයෙන් නිවං අබෝධ වෙන්නේ. ධර්මය අහලා ධර්මය තුළම හිට පිහිටුවාගන්න. ඒම ඕෝනිසෝ මනසිකාරය බවට පරිවර්තනය කරගෙන. සකී සම්තාානයට ඇතුළු වෙවී තමාතුළයේ දේශනාවෙන් දේශනාවෙන කෙලෙස් පවතිනවාදලෙ. දු කරගන්නන්නේ කොහොමද කියන මාර්ගය දේශනා වෙද්විම කෙලෙස් දුරුවෙන ක්‍රියාවලියත් හදසන්තාානය ක්‍රියාත්මකයිනවා. තවටිකක් පැහැදිරූක මතක් කලොත් දානංච ධම්ම චරියාච. ඥාතකානංච සංගහෝ අනවජ්‍යානනිකම්මානනි ඒතම් මංගල මුත්තබන් කියන ගාතා පදයේ. පරමාරත අරථයට බැහගත්තොත්. සම්මුතයටත එ පින්න තොබ දන්නවා දන් දෙනක. දහමන්ු හැසිර එක ඥාතීන් සංග්‍රහ කරන එක නිවැරදි කර්මාන්තවල එෙදන එක මංගල කාරණයක් එක හැබැව. නමුත්ඒ සියල්ලම පර්මාර්තර්ථයට බා බැලුවොත් එහි අපි විද්‍රහ කර ගමු ධානය අනු ධර්මදාානය කියයා ධර්මයේ දීම නාව තුළ ධර්මය ලබා ගැනීම තුළ ධම්ම චරියාාජ ධමා කිවවිදිහයටට ධර්මය තුළ තමහිත හැසිරෙන්ට පටන් ගන්න. ධම්ම චරියාච. ධර්මය තුළ තමහිත හැසිරෙන්ට පටන් ගන්න. ධර්මය තුළ තමන්ග හිත හැසිරෙනකොට තමාත් තුළ ධර්මකායක් ගොඩනගෙටවා. එ හැසිරෙන්න්නේ ධර්මකායයි. ධම්ම චරියාාච. ඥාතකාණංච සංගහෝ. ඔබ විමුක්තිය කරා කැඳවාගෙන යන. එකම ඥාතියා කවුද කියලමගින් එැහුවොත්. අපිටන්න සියලම ඥාතින් නසතිපපුත්තා තානයේ නපිතා නැපි බන්ඳවා අන්තකේනාලි පන්නස්ස නත්ති ඥාති සුතානතාන සියලු දෙනාම අමුසෝහණ දක්වා පමණක් උපරිම වසිය ගමන් කරාවප පසු පස්සෙන් නසන්තිපුත්්තා තානයේ තනායගනමට රැකවල් දෙන එකම ශක්තිය තියන අහැටියට අපි දරුව ගැන හිතනවන්නේ. නසන්තිපපුත්තාතානය පුත්තුන්ට ශක්ති දෙන්න පුළුවන් දරුවන්ට ශක්ති දෙන්න පුළන් මවපියන්ට මවපියන්ට ක්ති දෙන පුළන් දරුවන්ට අරමාකිව දේහේ අවසන් කට හිදන තන දක්වාව විතරයි අන්තිබෝෂික් ජීවිත කාලසීමාවක. නමුත් මෙතන තකතියා ගන්ඩ ඥාතකා නංච සංග්‍රහෝ මේ ධර්මේතුළින් ගොඩදැකට ධර්ම ශර්රීරය නම් ඥාතියාට ඔබ සංගහ කරතියා ගත්තෝ ධර්මදානයෙන් ඥාතකානංච සංගහෝ අනවජ්‍යානි කම්මානී පනැති ඔබ කරණියන් අත්ත කුසලේන ක කියලා කනයමත සුත්‍රයක වගේ අර්ථ කුසලයටම නමනවා මේක ඒක තියෙන විශේෂත්වය අත්ත කුසලේටම හිත නමන එතකොට අනවජ්‍යානි කම්මානී. ඔබේ සියලු කායික ක්‍රියා ගෝත්‍රභූ ඥානය නම් නිවට හැරි්ච හිතත් එක සම්බන්ධ වෙනවා. එ හිතත් එක සම්බන්ධ වමින් ඔබ නිවනින් මෙපිට කොතනකොත් නවත් තන්නේ. එක ආරම්භ කරන්නේ ශෝතා පන්න තත්ත්වවෙෙන්. ඉළඟට ඔබේ හැම වදනක්ම ධර්මයට නිවරට බර කරලා ගෙනයන්නට තබාගන්නට හඳවාගන්නට අරකිව්ව ආර්ය වන්තය අනම් වූඥාතිවරයා. ආර්ය ධර්මය නම් ූඥාතිවරයා. මහත් වූ මෙහෙවරස් සිත කරනවා. ඉනිසා යමෙකුට අභහාව පත් වනාට පස්සුබේ සංග්‍රහය කරනවාන ධර්මදානයකින් මේ සංග්‍රහය කරන්න නෑ. එනිසා තමයි කෙනෙක් මලාම අදහට බනක් තුන්මාසට බනක්කීනවා. අවුරුද්ධ පාස බනක්කීනවා. මේ යුගයේ ඔබට තියෙන ඉතා පහසු මාධ්‍යයක් තමයි මේ ගුවන් විදිලි මාධ්‍යය. අද නිවශසරට උපරිමාශෙන් සීමාවක් තියාගෙන ඕනනේ පිරිස රැස් කරගන් නමුත් මේ වෙන කොට මුළු ලංකාවත් ලෝකයේ බොහෝ ඉඩාවකාශ බග මට ැරුව ද පි සත්. ඒ ධමමාදානය සංග්‍රහහි ලබනවා ප්‍යබේෂක මහත් වසීපත් කලලාි පින්දෙන වෙලාවනේ. එතු මන මුළු ලෝකෙම පින් දෙෙනවා. අන එත්තුමට පින් සිද්ධ වේවාම ගේ වනසිකක් කහගන්ධ. එ මැතිනත් දෝනිත් ශක්තියදීම නිසා කියලා ළු ලෝකම කොච්චරාදරය කරනවා. කොච්චර ගෞරව කරනවාද. කොච්චර පින් පෙත් දෙෙනවාද. පිනිසා ඒක මහත් බලයක් එනිසාදත් කැමති වෙනවා. ඒ ධර්මදානයට සියල්ල මායාව කී කියන තේමාව යටතේ. අපට ගිය යුරදින සිහිපත් කරගඩ ලැබිච්ච වජරයානය තුළින් මතුවෙච්චල ලසන කතා පෝතත් මේ ධර්ම දේශනාට ගොුණු කරන්න. මේ කතාපෝත පුරාමව අධ්‍යනය කරන කොට මට මතක් වුණේ මගේ භාග්‍යෝත්ත වහන්සේ බෝධිසත්ව ගමන ආරම්භ කරන තැන ඉදලා. සම්මා සම්බෝධය ලබන තන දක්වා මේේ ධර්මය සොයමින් ගමන් කළ ආකාරය.ශක්්‍යාවබෝධය වෙනුවෙන් තමන්ගේ හිත පවත්වොන ලද ආකාරය. එවිතරක්ලමී මේ කතාපුුවත කොටස් ගණනාවකින් පින්නත්න යුක්තයි. ඔබට සැකවින් ඒගැන සටහන් කරගන්නත් මම අරධනා කරනවා. ඊට පූරුවෙහි අපි සැකවින් සිහිපත් කරමු. ෝස්තාාණන්හන්සේ උප දන්නවා විවරණ ලබාගත්තේ සුමේද නම් තාපතවෙලා දීපන්කර බුදුරජාණන් වහන්සේ දැක ගත්තේ. ඒ ගමන ආරම්භ කරපු ආකාරය පිළිබඳව අපේ අටවා පොත්තු වහන්සේලගේ හරි අස්සන විස්තරතියනවා. අපේ කතාාපුවතට මූලික විඩතියාගන්න ඕනෙ හිද ම ඉතාම කෙටියීන් විතරකයක මතක් කරනවා බුදුරජාණන් වහන්සේ බෝෂතාාණන් වහන්සේට සක්්‍යහා බොහෝදය සොයාගනගේ ගමනට. බොහොමද දේවතාවන්ගේ සම්බන්ධය ඇති වුණේ. දේවතාවන්ගේ සම්බන්ධය පින්වත් මෞකුසට පිලිස්සඳ ගැනීම බෝරිෂත්යන් වහන්සේට ඒ සඳහා අරාධනා කිරීම තැනී දළම. එක පැත්තක සහම්පතිය හරපක්මය. අනි පැත්තෙන් සක්ක දේවන්දය. අනි පැත්තෙන් විශ්ය තුළ යම් මැවින් සිදු කරන දේවතාව. සක්කදවන්ගේ අ භාගිත වහන්සේ ලග ඉදැ තින. සියලුම තමා සන්තක වූ ධනය සත්මහල් ප්‍රාසාදල දොරට වරල දදුුන්නු හැටි පෙන්න්න ඔබා හලපීනවා. දැ මේ සියල්ලම දන්දීලා සුමේද තාපස්සයා හිමාල පරුවතයට පැමිණියා. හිමාල පරුවතය නඟ ධම්මික කියලා පරුවතය ඇතියෙනවා. ඉතින් එහි සක්‍රදිවේන්ද්‍රෝ බ වහන් සඳහා පංසලක් පනවල නැ ගසපුවා පනවල තිබුරයි කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. පස්්චාත් කාලී නව ශසායක සන්ගේ ට තම පමි ගමන් මගේ පිළිබඳ විස්තර කරන හැට. එතකොට එහි දෝස පහකින් තොර සක්මන් මලුවක් යගේ මටගුණයකින් නුක්ත අභිඥාවන් බාගන්ට තමන් වහන් සිට අවශය පරිසරය යෝගේම දෝෂනාවයකෙන්ත් සලු අත්හැරීමට අවශය කරන ශක්තිය. ඇතුළු නොේකාකාර සුදුසුකම් ගැන කතා කරලා තියෙනවා. එටකොට සක්‍රදේ වද්‍රියෝ. විශ්ෂකරම දිව්‍යපොත්තරයාට අමතල කියනවා. සුමේද පන්ඩිතයෝ පැවිදිවෙමී කියල දැන් නික්මිල ඉන්නේ. ඔබතුමා ගිහින් එතුමාට වවාසය කරන්ඩ ස්ථානයක් මවන්ඩ. විශ්කම දිවපුත්‍රය අසක්ද ඳගේ වචන පිළි අරගෙන ලස්සන සිට්කලු අරමාකි වුවෝ පන්සල. නිර්මාණය කරලා සියලූ ආරක්ෂාවන්ගෙන යුක්ත කලා. එතකොට සකර දෙවේඩයෝ. මා විසින් අසපුුව මනාව කරනලත් දෙමි පන්සල මවන ලද දෝෂපහකින් මිදුරු සක්මන් මලුවත් තැනෙව්වා කියලා ලස්සන දිග විවරණයක් කරනවා. එතැන් පටන් දිගින්දිකට දිගින් දිගටම ධර්මතා සම්පූර්ණ කිරීමේදී සත්‍යය සොයාගෙන ගමනේදී. අප ප්‍රමාණ ලෙස දීව ප්‍රක්්ම සූහයා ඒ බෝසතාණන් වහන්සේට පිහිට පිරිිසන වෙලා තිබෙනවා දීපංකර බුදුරජාණන් වහන්සේ පහළවෙන්න තැර දක්වා. එතැන් සිට පින්වත් ඔබට හොඳට මතකයි. ඒ බෝසතාණන් වහන්සේ සාර අසංතියේ කල්පලක්ෂයක් තිස්සේ. සත්‍යය සොයාගෙනාව ගමන. ඒ විතරක් නෙමේ උන්වහන්සේ මනුෂ්‍ය ජීවිතයට පත්වෙලා ඒ ගෞතම ශාසනයේදී සත්‍යය සොයාගන විධ ශාස්ත්‍රෝරුළඟට ගි හැති. ආලාරකාලාම උදකරාම භාර්ගොහොවගේ තාපසවරුළඟ ගිහින් පංචාභික්න අශසමාපත්ති උපදවල තිබනේ දීපන්කර පාද ූලේදී විවරු ලබන ොහොතවන විතත් එය නැවත අලුත් වැඩියා කරගත්තා එය නැවත අලුත් වැඩා කරගත්ත කින් සච්චකවේසි කින් කුසලගවේසි. ඇති ඒ ගමන් මාර්ගේම කිව පින්නත් ඔබට. ඒර්ග රය කරන්න ලාව න. අදපි සාකච්ච කරන්නත් මකිව විදිහට ධර්මය පර්යේෂණය කරම යන ගමන ජීවිත අත්දැකීම පෙන්ෙන බලවේකහ නොපෙනෙන බලවේක විසින් ඉදිරිපත් කළ. කොතරම් අධදැකම්ි ධර්මමාර්ගේ ගමන් කරනකොට. එකසකින් අපට නිර්මාණයක් වශයෙන් එමන මැවීමක් වශයෙන්ම අප්‍රමාණ දෙවර ඇවිල්ල උදව් කරලා අපට පෙන්නෙන දෙන්න පුළුවන් එහමනත්න් ජීවිත අධදැකීම් බොහෝමයක් වටනවා. ඒ ධර්ම පරේෂණ කර ගයන ගමනේදී. භාග්‍යත් බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් දේශනා කළ සූත්‍ර කීපයක්තියනවා එකත් පරියේෂණ නානත්ව සූත්‍ර දේශනාව. එකතිෙන සංයුක්ත නිකායි. අභි සමයකයට සංයුක්ත කොටසේ. ඒ ධර්ම පර්යේෂණයට අපි ඉදිරියට ඉඩතියාගන්නවා මේ කතා ප්‍රෞෘතිය පින්ත්වබට ඉදිරි පත් කරලා. භාගතුන් වහන්සේ තමන් වහන්සේ ශ්‍රාවකය පරේෂන හැමදාම ඉල්ල යමු කල. ධර්ම පෂණයට නික කෙටියෙන් මතක්කලොත් භාගිතුන්හන්සේ වධාරනයේ පරීෂණනානත්්‍ය සූත්‍රවේද මෙහෙම. මහනනි ධාතුනානාත්වය නිසා සංඥානාත්්‍ය උපදිනවා. ඔපන එකක දැම වැට හෙන්නේ නැමන් ඉදිරියට විස්ත්‍රර නොමේ සූත්‍රදශාව කාල අරගන එතකොට පින්නත්වබොට මේගේ වැ විස්ත්‍ර දගන්න පුොුවන් සංඥානානාත්වය නිසා සංකල්පනානාත්්‍යය උපදනවා. සංකල්පනානාත්වය නිසා චන්දනානාත්්‍යය උපදිනවා. චන්ධනාත්වය නිසා. පරිදාහන නාත්්‍ය උපදනවා. පරිදාහනානාත්වය නිසා පරයේචණ නානාත්ත්‍යය උපදිනවා කියලා මේ පරීචණය කිරීමේ විධ ස්වභවෙන් හටගන්න ආකාරය පිළිබඳව භාගිතු වහන්සේ මේ දේශනා සිද්ධ කළ තිරනික කෙටීම මතක් කලොත් දහතු නානාත්වය කියල කියන පින්වත්න රූපදහතු ශද්ධ දහතු ගන්ධ ධාතු රස දහතු පොට්ට අබ දහතු එවගේම දම්මධාතු කියන්න මෙන මේ අරමොුණ වලට ඒතර දහ කිව. ඒ දාතුවල විධත්ව නිසා එදාතු දිහා බලනට රූපදියා බල උදහරණයක් ක වශයෙන් ගත්තොත්. රපදිහා බලනයගේ සඥ්ඥාාවන්ට අනුව ඒ විවිධවෙන්න පුළුව. රූපතඥා සන්ධ සඥා ගන්ධ සඥ ආදී වශයෙන්වා. ඒවගේ නිත්‍යතඥා, සුපතඥා සුක ස්ඥාදී වශයෙන් වවා නිත්‍යතඥා අසුපතඥා ආදී වශයෙන් වවා. බොහොම ගැමුරු විධයේ නානාත්වයන් ලෝක පහලවා සං්‍යාවන්ට අඩුරූප අරර ධාතුනානත්වේ නිසා. ඔවිදිට ොහම ගැමුරු භාග්‍යතු වහන්තේගේ පර්යේෂණය. අපි ඒ පිළිබඳව පසුවට කරුණු විග්‍රහ කරමින් පින්නත්වබට ආරාධනා කළේ. ගී සතිීත් සීහිපත් කලා තේරවාදය මහායානය කියලකත් වෙන්වීගියාකාරය. ඒ තිහා්‍ය පරූති විග්‍රහ කරට කාලය ගන්නෙ නෑ. හැබැයි ඒ මහායාන තේරවාදී ඉගැන්නීම් නිසා. අපි ධර්මය සම්බන්ධම විදු පරතර මහායානයේ පිළිගන්න බොහෝ දේවල් තේරවාදය තමහනලට පිළිකෙව් කලා ප්‍රතික්ෂේප කළ විදිහේ විබේධනයෙන් එක්ක තමයි ධර්මය ආරම්භ වුණේ. මේදකේ ප්‍රතිඵලයක් ක වශීෙන් තවත් නිකාය බිහිවුණනා කිව මම මහාසාංගික නිකායි කියලා. මහාසාංගික නිකායෙන් පස්සේ තවත් අතුරු නිකායක් බිහි වුණා ව්‍යරයානය කියලා වදරයානය. අදගත්වන ද වචරයානය ගැයි නාමමාත්‍රෝෂය මකතිය ගත මැති මේ වජරයානය තුළ සත්‍යාවබෝධයට විශේෂ තැනක් ලැබුණා. විශාල ගුරුගෝල පිරිසත් මෙ සතති අවබෝධ කර ගැනීම සඳහා යම්යන් පරීයේෂණ කටය තුළ ඉදිල තිීච්ච බව පේනවා. එටකොට ඒ වගේ ඇය අතරත අපි ගරු ශිෂයවර හර ගැන පොද්ක්. ංශ හිතට ගමු එකක් තිලෝපා කියන ගුරුවරයා එයාගේ ශිෂ්‍යා නාරෝපා කියනෙක් කෙනයි. එවගේම තව දෙන්නෙක් ෙටිය මාරපා කියල ගුරුවරකොත් මිලාරේපා කියලා ශිෂ්‍යයකුත්. ද මේ දෙන්න අතරේ තිලෝපා කියලා කියන මේ ගුරතුමා සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් බව හම ම ප්‍රසිද්වෙල තිබා. එය තමයි වජරායන ගුරු පරපුරේ මුල් ආරම්භ ඉන්දියාවේ වනගත ප්‍රදේශයකයි මේ තෙලෝපා මනිවරයා වාශය කළේ. එතකොට එගේ ශිෂ්‍යය දැන් පින්නත් තුබ දන්නවා. කවද නාරෝපා නාරෝපාට ගවස්ථ ජීවිතයදී. විශාල කලකිරම් ස්වභාවයක් ඇති වුණා. කලකිරින් ස්වභාවයක් ඇතුවෙලා නරෝපාට හිතෙනවා මං පැවිදි වෙඩ ඕන. බෞ්ධ භික්ෂක්ලස පැවිදි වඩ ඕනේ. හැබැයි යගේ තාත්ත් අධිප විරුද්ධ වනාමේ පීරණයට. තාත්තරය ආශා වනේ තමන්ගේ පුත්ත්‍රයා ස්වාර්ථක ගිහිජීතයක් ගත කරන්න දකින්නන. දෙන් පින්නත් ඔබින් ඇහුවොත් බහන අම්මල තාතලකින්. ඔයාලා හදල වඩල වර්ධනය කරන පුතා එමනන් දුව නායක හාමුදුර නවක් වෙනවා නායක භික්ෂණයක් වනවා දකින්න කැමතිද. එහමනත්න් රටේ පාලන තන්ත්‍රය ඇතුලුවර දකින්න කැපතික කියල. අුගන් ප්‍රාදේශ මහන්ත්‍රක කෙන කවත් වන දකින්න කැතිි ලැහවෝත් ඒ ආන්තය ොබි දෙන්න උත්තරේ හෙමයි යාමුදුරුවන්නේ. මහනවිෙනවා දකින්න කැමැතික හෝත් ඒකට කැමතිවේ නිනෑ සීට අනුවක් නත්? ගඩ අම්ම කනෙ තාර්තකනේ බැබලෙන්නේ. පුතෙක් ශාසරගත කළාම. ගමක නාමේ රටේම බැබලෙන්නේ බලන්ද ඒ ගමින් ස්වාවින්හන්සරම බිහිවුණහමන. එනිසා නමුත් අර තාර්ත කෙනෙකුයි අම්ම කෙනනකේ බලාපොරොත්තු ඒකනේ දැ ඒක සුදෝර රජුරන්ගේ බලාපොත් ොතුන් මතකද සුද්දතර රජරුවන්ට බමුණ කිව එක්වෝ මේ පුතා ගෙදර හිටියොත් සක්විතරජ වෙනවා ගෙදර ගත් සම්මාහහාම්බුද වෙනවා කිය. සියලුම ගෘවස්ථ ජීවිතය කළකිරට තින ජාති අයිං කල්ල ග්‍රහස්ථ ජවිතේ ඇලෙන්ඩ තින දේවල්මනි ලංකල්ලේ. සියලු තැන අනය තැන ලෝක යථාර්ථය නොවැටෙහි කියයෙන්න්නට පුළුවන් පරිහරන්නේ නිර්මාණය කළයි කියන්න සක්‍ර විවත්යකට උදව් කලා කියන ඒ පිළිබඳ විවරණයක් කරකි නොන හරි ලස්සනයි පින්නත් පිනත්වබට මතකයි තා ඉලන්ාරි ඇසට එනකට පුතාට හෙතුුණා මේ ආරක්ෂක වලලුත්ත එක්ක මට නෝොදවෙන්න එලියේ තයනට වඩා තාත්තට නොකයා මමම එලියටිගයත් මොකද කියලා එක දා උපන් චන්නා මාත්‍යයට කතා කළකෙනවා යාලුව අපි අන්ද පොට විනෝද වෙන්න අදු විය කෙලේත් ත්තට හො ඉදැ ත් දනගත්තන කලින්ම ආරක්ෂක විදුවිධාන යොදනවන පිවත්න. ම නිතර කියන්න එදැන් අපිහිට අගනගරයට එනොය කියල විදේශීය රාජ්‍යනායකි එතකොට ඉන්න දිරුඳදු කම්පේන සියලූම දෙන අරංහිල වෙන කොහර රදවනන්නේ. ෝමර පසැල් මයික තියක කොඩිය අත්තිේ පාර්දිිපැතිවල වනවන ඉන්නනේ. එකකල්ල එකොල හටවත් අටේ ඉඳලව වනවනින්න්නපයි. මොකදේ මේරට ඉසුරු පුරයක් බව පෙන්න්නන්නනෙ. එනිතා සුද්දත රජුරන්ට තවන කළ හෙමයි. හැබයි පුතාට හරි අවහිරයක් වුණා. දැඩි ආරක්ෂක විදි විධානයට ති විනෝද වඩ තියන එක හරි මොට සැපතම් පපත්ති වලන් බලන්න්න ඉදි සිතවිසින් හවොන ලබන නිදහස සොයාගෙන. ඒල නිදහ ොයක් නිදන්ධාරිය පිටත් වුණ ජනමාත්‍ය තිික දුරක්යනකොට මහල්ලෙක් දැක්යි කියනවා. ත ටික දුරක් යැනකට ලෙඩෙක් මල්ලබිණක් පැවිදිරුවක් හතර දවසිදි කියල තමයි සඳහන් වෙන්නේ නවත් මේ එක දවස සිද්ධ වෙන්න කොළුවක්. හැබැයි මෙසේ සිද්ධ නොවනක් කාලයේ පිරුණට පස්සේ සක්‍ර දෙවෝ. ගිහිගේ නික්වීම සඳහා අවශ්‍ය කන පසු තලය හදනවා කියන කාරනාවත් අප හිතේ හිසේතියා තර කමක් නෑ. මොහල්ලෙක්ගේ විලාශයයටත් ලෙදෙක්ගේ විලාශත් මළමිනිියක් ගැනියෙන විලාශත් පැවිදිරූපයත් කියන මේ හතරෙන් තුන් පැරනමිතරශන කලකිරුණේ හතරලි පැනිමිත්තකිරී පැදුක්. මේ පිළිබඳවත් ධර්ම විශාල වශයෙන් තියෙනවා. සිද්ධහර්ථ කුමාරයා ඉතාාව බුද්ධිමත් කැනෙ. අක්ෂර ලිත ගනත ගාන් දරවාදී කොට ශිල්ප කලා දහටත් පිබඳව පරතර ගිය. මලු ස්ත්‍ර ඇර්ත ේදේදහන් ගයන් නිපුණක්වයටට පත්ව නමේ තරුණ වයසදී. ඒගේ විධ ශබ්්‍ය ශාත්‍ර පිළිඳවත් අතීත හංසාරේ බුදුරජාණන් වහන්සේලාගෙන් විසි අට හත් නමකගම විවරණ ගත්තන්නේ. ධර්මය හන තිබබන්නේ. මහල්ල දකිනකොට මහල්ලාගේ දැක්ම ගැන විසන සිද්ධහර්තයන් වහන්සේට මහළු වීම පිළිබඳ විතරක් නෙමෙයි ජීවිතයක් කාරම්භ කරපු මොතේ ඉඳලා. ය වරද වෙනකන් සිද්ධ වෙන නිත්‍යතාවය පිළිබඳව සංකල්පනාවක් පහලවුණා. මොන දේ තිබනත් මේ තරුණ ටත් මේටික වෙනවනේද කියන්න හැඟී මතිකර ගන්නපුට ගුුණාන. පීලගට ලෙඩා දැක්කම හිතුව මොනව තිබ්බත් මොකටද ලෙඩෙක් වෙනවන. ලඩවීම ස්වභාවයක්න කාටත්. එඩිසා අන්න අනති්‍ය පිළිබඳ පලවිනිි දර්ශය දුක පිබඳද දෙවැනි දර්ශනයුතුත තබෝ දැක්කක් තුගනි දර්ශනයේදී? මලකඳ දැක්කම සියල්ල අතැහැර දාලා. ලෝකයිය ලෞකික බවයක සම්බන්ධතා අතැහැර දාලා. ගබන් කලා දැන්ඒ කිසි බගේ නොවෙයි මම නොවෙයිකි අදහසට මේ මල් ක ද ති දග හි දියුණ ක ලා පත් න ව කිය නත් දර්ශනයාව පරන් ක්ෂණ ගැන පූරෝ භවික හැඳදිිීම ත්තු මද ැන්කි. තිනකටඒ පසක් කර ගන්නා පිරිිස තමයි පැවිද්දූ පැවිද්ද දැල තීරණයකට ම යනමේ සත්‍ය වෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගත් එනිසා බුදුනාටු පස පමණක් නැමේ ගීගත් තු ඉන්න කොටමයි සත්‍යය අවබෝධ කර ගැනීම සිතවිල්ල පහලවනි. එතුත් තේරුඩ මේ මාලිගාවේ තියන සියරු සැපතම් පත්වලින් යුක්ත පරිසලයේ සැඟවී ගත්තය ඇථ අර්ථය මේකනේ දෙකල සත්‍යය පිළිබඳව ජායාමාත්‍රික සටහනක් හිතය ඇතිවෙන්ට පටන් ගත්තා. එතනින් තමයි එතුමා අිනිි පන් කල හැයි ඒ වෙන කොට. වාහී පත්වෙලා බධාන්න ඇසල පොයි වන විට පුත්කුමරකුත් ලැබිලා තාත්ත කනින් වෙච්ච දවස්ස. එහෙමයි එදා සිද්ධාරජයන් වහන්සේ අබිනික් පන් කළේ. දැම්මේ කතාවේ කියන නරෝපා තාර්තට ඇවිටිලි කලා තාත්තේ අන මටනන් කතාය බන්ඳදිටබේ නවත නවත කියෙනන නැවයක කරන්න ඕනෑ. සමහරට බණහන දූලයින්නවා පුතාලයිවා. රවරරින්වර අම තාත්ත කියල බන මේ අපට විදහස හපිය ගන්න නලාමයෝ මොකක් කරි පිරිවලට කැමතිවනක නේ ත තව ටික් කල් ඉන්නකෝ. අනේ අම ටික කලක් ඉන්නක මං කැමති නෑ සහට අක්මැති වඩ හේතු කහි පැත්යවා. විවාහ වෙච්චායට විදිධ සිද්ධ වෙන දුගැහැට දැකලා කල්පන කොවා වවිවාහනව හිටියොත් මේ දුදගහට නෑනේදක ලක පැත්ෙ. අනනි පැති සංසාරගත්ත ගමනේදී මේ ජීවිතයේදී අවාහ හා වශයෙන්. සම්බන්ධතා පවත්වල සසර බරකරගන්නුවට දීර්ග කරගන්නවට කමැතිවයි මේ මනුසජවිත දාවේ. කොටිමකිරනම් පැවිදි වඩ හිතාගෙන ොෝ බෘහස්ථ ජීවිතයක් ගත කරනව බ්‍ර්චාරී ශීලයක් ආරක්ෂා කරලා මේ ජීවිතය නිවන්දකින් ඩාපුවායි. බොහෝ වෙලාවට සකෘදාගාමීි මාර්ගයට පැමිණිලත් එෙන්න්න පුුවන්. මේ භහවට එක් එක අවස්ථාවක්. එහෙමයි වෙන්නක් පුළුවන් මේ ඉන්නේ. ම ක් බඳ කෙකොට කරදර කරලා විටිලිටරලා බලහත්කාරක කරනිකත් එතරම්ම හොඳ වැඩක් නෙමි. ඒ අය තීරණයකට එනවනම් මම ජීවිතක්කෝ පැවිදිවෙන ව ගිහෙක් වදර නිවන්දකින්නද වැඩික් කරගන්න යුතු ක්ඩිකොක්කම කරන මක කියියන්. මම ජීවත්තරන්නකා. මගේ යුතු කමත්මාාවනය කරගන්න කලා හිතල වෙඩක් කොළුවන්. බලම ඇත්තට නරෝපා කියනමේ තරුණ ඉලන්ධාරියත් සිතුිවිල්ලට. ලැබ ඒට කඩුොමද කියලා බැරිම තැනම බල කරනවා බල කරවා පුතා කියනවා හැබැයි තත්තේ මට කසාදයක් හොයරුවන මංකින හැම කොන්දේශයක්ම හිස්ටෙන්ඩෝන. තරේම නරෝපමික කියනවා. මේ කියනෙ ඇයි පියාග වදීෙන් ගැලවෙන්න මගක් පාද ගඩනේ. ඉතිතුම කියනවා මගේ බිරිඳ බ්‍රාක්්මණ පවුලක උප අයෙක් වන්නඩෝනෑ. ඒගේම හින්දු පවුලක කෙනෙක් වඩත් ඕෝනෑ. කරුණාවන්ද කෙනෙක් වඩත් ඕන. ඇගේ නම සන්මෝ කියල වඩත්ව ඕනෑ. ඒගේම තඹ හිසගේ තියෙන කෙනෙක් වඩත් ඕන. වයස දාසයක් වඩත්ව ඕනෑ. බලන්නක ඔබට මතක් නමන්දන්න ලසන කතාව මකක්ද. කුසජාතකේ. කුසජාතක විෙම කතාව කොතන පින් කුසරත් ජුරුවන් තාත්ට. ත්තර රුපයක් හදල පෙන්න්නනවානේ අස අසාමාන්‍ය රූපයක් හදල පෙන්න්නවා මෙන්න මේගේ කියෙනෙ කම්මනොත් ියාවවවා. ඒවගේ තමයි නරෝපත් යෝජනාව කරන්න. ඒත් කම කියලා තවන්ගේ පුතාර ගැලපෙන කෙල්ල කොර කච්චර ලේසිනෑ කියල කල්පනා කරලා ්‍රහිතනවා නැනෑ. ඉන්දියාව හරි විශා රටක්ේ. බගවිට ඒවගේ කෙල්ලක් ඉන්න්න බැරිකම කුත් නැහ කියල තාත්තට හිල තාත් යාලියකුට කියවා. මච මේමයි මගේ පුතාට කසා දෙයක් කරගන්න නෑ මෙ විී සුදුසකන් යෙන කෙනෙක් තමයි හොයන්න. පුළුව අන්නගහෙම කෙනෙක් හොයන්නකු. ජලුව බාර ගත්තා යාලුව වෙනේ අරි මනම පුතර කවර හොයන්න. දැන් මගුල් කපුකුම බරගත්තන්නේ. දවසක් මල් නැලමින් සිටන තරු යම් පිරි සද්ද කිව මේ යාලුව. තරුණකගේ හැඩරුවාර නර්රෝපා කිව්වා බිරිඳගේ හැඩරුවට සමානයි. දැ පැත්තකට බලාහින්න මේ මල් නෙදී අවසන් කරල තරුණියෝ. උම ඉන්න ගමන් ගඟකින් එතරවැඩතියෙනවා. ගඟෙන් මෙතරට ඇවිල්ල තම ඒ කාන්තාවටික මලුත්තර යන්ඩෝන. ගන්ගේ බැහැලා බොහෝ කාන්තාව තමන්ගේ ඇදිවත් උසගන එතර වෙනවා දැක්ක. හැබැයි අරකිව්ව තමවන් හිතකය ඇති තරුණිය විතරක් දියෙහි බැහැල ඇඳම් ඔහ තෙමෙන්න්නේ ඉඩ ඇරලා ඇඳම් ඔහවන් නැතුව එතරට එනවා එතට එනවා විශාකාතමූ පැමිණි විලාසෙන් කියල සින්දුවත් තියනෙනවානේ නද ඒවගේ විශාකාවගේ පැමිණි විඩාශය දකරන්නේ පැහැදුනයි කියන්නේ. රජරුවන් යෝජනා කළ එහෙමයි කියනවන්නේ. ඉතින් කල්පන කරදේ අලුව මෙයානන් ංහෙන තරුණියම වෙන්ඩෝන තර මගුල් කප්පගේ එ මත නිවැරදි එය ගැන තොරතුර හොල් බැනකට අරකිෝ විදිී සුදුසකටික යෙනවා හින්දු ජාතික බ්‍රාක්්මණ පහුලක සංබෝෝකෙන නමින් තමයි හඳුන් නොලු ලේ තැන් යාලු ඇවිල තාත්තට කියලා හරියට හරි කියපු විදිහම සේලු අංගල ලක්ෂණ සංබෝ නමිනුත්යුක්ත දියනයක් කම්බවන කියලා හරි සතුට පත්වන දැන් මේ විවාහෙත් සම්පූර්ණ කළා. වයිසත් ඇයට අවුද දශයයි. දැ දෙන්න විවාහලා නරෝපට අවුරුදු විශිපහක් පිච්ච තැරන්න යාගේ බිරිදත්වයක් කල්පනා කලා. මේ ගෘහත්ත ජීවිතන්ඇති වැඩ. අපි දෙන්නම යං පැවිදදට. දැනර මුලින් තිවිච හිතුවිල්ලට බලන්න අපපවු ඉඩ හැදෙන. කොයි තරම් බලපෑමාවත් සිදුව යුත් සිදුවේ නොමන පින්වත්න්නේ. ො පැතරත්ෙම නර පැතලත් ෙමයි. සමහර බලන්න සමහර පෙම් කරනය ඉලන්දාරි ළමයි පුතාල දූලයිඉන්න. තමට අම්මා තතාර්ථ කියීන මේ හම්බ කරපු සියලු දේපල උඹටයිපුුතේ උඹ හැබැ යෝයි විවාහය කරගත්ත තුබට මකත්ම දෙන්නේන. ඊනගට කියනවා. හැබයි උඹ අපි මැරුණගල හිතාගනි. අය උඹ ටාපිය් බලන්දවත් හබබෙන්නේ. ඒ කාකාර. බාධ අකරලා සමහට දෙන්නට ගුටි පැටදීලා. තඩුවන්දීලා වට ඉන්න ඉස්ථානත් වෙනස් කොල්ලා ඇතක හිල්ලා. කොච්චර බාධ පැමණුවත් යහපත වෙන සසර ප්‍රාථනා කරගනන ජුගදිවක් ගෙවන දෙන්නෙක් න එක කරගන්නවා මයි. එවගේම යම්ගිදී අකුසල වීපාගයක් පල දෙන්න දන්නේේ තියෙන්නේ. සියලු සම්පන් නැතිවෙලා මඟට බැහැල රාග ඇලදිච්ච හිතින්. සහ සම්බන්ධ වෙලා. ල ජීතම දක්වි නිරහයි කොචටරුවත් වන්නවාන. ඉතින් සමහනට එහෙම වෙන්නක් පොළුවන් මේ දෙන්න බලන්න. මේ දෙන්න එකතුනේ දෙන්නම සසර ප්‍රාථනා කළාකාරේ. නැත ස්වාමයා කැමති වනත් බිරිඳ කැමති වෙන්නේ. අපි දන්න බොහෝගොල පවුල්ලල අම්ම ඉතාත්තයි සමට දූලයි පුතාලයි. මුළු පවුලම පැවිදි වෙලා. මුළු පවුලම පැවිදි වෙල ඒ සසර පර්ථනා කරගනන හැටිය. කොහමනත් දැන් නරෝපා තමන්ගේ ස්වාමිදී නැත් එක පැවිදිවෙලා හැබැයි බිරිඳග දෙෙන් වෙලා නාළන්ද විශිද්්‍යාලේ එය වැඩිදුර අධ්‍යාපනයල බට අරප කළා. හොඳගති ඉගෙන ගන එතුමාට පුොලෝමුණනය නාළන්ද විශද්්‍යලි පිට අධිපතිවරෙක් වන්නේ. මංකවෝ වාද්‍යය යනයට අයිති තාන්ත්‍රික ග්‍රන්ථයක් කිෝමි ඉන්නවා. බලන්ඩ යමෙකුට යම්යම් පරිවර්තනය නැතිවීම හොඳහා බොහෝ විට. පොතපත කීවීම මත් ඒහා බැඳුරු නොයෙක්කා කාර දේවලුත් උපකාරවත් වෙනවා. දැන් මේ තාන්තික කියන්න ධර්මුණ ගන්තය කියවමින් ඉන්න තැනට අවලස්සන බ කාන්තාවක්. හරි අවලස්සරයි කතා කරන්නක් සිතෙන්නේ. අනවා මොකද මොකදදෝ කියවන්නේ. මොකදව කියවන පොත මං මේ ගෝහය සමාජ තන්ත්‍ර කියලා තාන්ත්‍රිකන්තයක් කියවනවා. එන්නම් අපට වැදගත් වෙන්න නෑ. ඒ සමමාජ තන්ත්‍රකලක මතක තියකම. අර මෙහැල්ල කියනවා. රසෝබනහැල් කිනවා හර්මම සතුරු මට හරි සන්තෝසයි. හැල්ල ප්‍රීතියෙන් පිනාගයා. ඇ මෙහැල කවද මෙතන හට හම්බෙන සීරු කතාාපුවත් වල ක්‍රියාත්තු කට ච කෞද කියන ක අපි දේශන විරහ එනකට උපටම පහැදිි කරගන්න කළුවන්. දැංහර ප්‍රීටාධිපතිතුමා නරෝපා. ඒ විතරන්න වේ මට ගුහිහ සමාජත්‍රයේ තේනුමුත් හොඳින් වැටහවා. මෙැහැල තවදුරට සතුට කරන්න හිතර එහම කිව්වේ.මැහැල්ල කිනම් මේ ඒ බොරුව විතරක් කියන්න දෙපා. ගුයේ සමාජත්‍රය අවබෝධ කරගත් කෙනෙක් මෙහි නෑ. බෞද්ධ භික්ෂුවක් කළ බොරුකන හැටිමැහැල්ල අමනාපෙන් වගේ කිව්වා. හැබැ කාට දෙහනම් පුළුවන් ගහ සමාජත්‍රය තේරුගන්න? ඒ පිත් යතාවබෝධය පදන මද අප ත්‍රිපිටකේ වගේ දැන් වෙන කවුරුවත් නෑ මගේ එකකුසේ උපන් සහෝදරයකින්වා තිලෝ ෂෙරාප් සංපෝ කියලා තිලෝ ශෙරප් සංපෝයගේ කෙටින ම අපි මතකතියාකම තිලෝ එයාටේ තයි ගුහහි සමාජ තන්ත්‍ර තේරුම්ගන්න පුළුව මෙම හැලික හැබැයි තිලෝ කියන නම ඇසු ගමම්ම නරෝපාග හිත පිනාගියා දැමේ බුද්ධ කාලේදී. නොහෙක්කා කාරද භාරතය විසිල්ල පැතුල හිටපු බුද්ධ ගුණයක් බුද්ධ නමක් බුදුරතුන්ගේ පහලව මොකුත්ම දන්න තියයටට ුනත්. බුද්ධ කියන නම හැනකොට දම පුක්කු හති රජරුවන් බුද්ධ කියන නම හනකොටම හිත පිමුතුනා කියවානන්නේ. ඇතම බුද්ධ කියන නේ තේරුමත් අප දැනට ඉගෙනක ප්‍රබුද්ධ කියනකයි. දැක්මෙන් හිත ප්‍රබුද්ධ වෙනවා. වදන කැසීමන් හිත පබුද්ධ වවා. බුද්ධ උපරිම තලෙයට වැඩම කරගන්නට ලැබෙන නිසා ැතැන් හිත ස්වාථා ගන්න පුුවන්ගන්න නිසා භාග්‍යතතුන් වහන්සේ බුද්ධහන නමින් අතුන්නවා. බුද්ධ කියන න ඇහෙ කොටම බුදුරජන්සේ පිඳ සද්‍යහ ඇතිච ්‍රෝක ්‍රාලකව බුදුරදු සයාගලට පැමිණච්චාකාරය පිළිබඳව. තේර තේර ගාථ දිහාබලන කොට අපට හංඟා ොතුරු කොටනු කරන්නට පුොළවා. දැන් තිලෝ කියන කොටම අ නරෝභාගේ හිත තමුතුයෙන් සතුට වෙලා. කටට හුරු දමක් හැබැටම කොහෙතු තිලොකුරුතුමා ඉන්න. අ බට දැන් සත්‍යස් යහන ගබන ැ මේ කියන්න එතින ඒහට ඔට නොයෙක් බණයි හම්බවෙන්නේ. මේ කතාපුුවත් තුළ තියෙනෙ මහ බනක්. ඔබ ඇත්තටම සත්‍ය සවයක් නන ශ්‍රවිකාවක් නම් පිින්වන්නේ මේ මෙතැන් සිට ඉදිරියට කතාගන්න සියලම ගුණාගෝ බලග තියනවද කියලා පීක්ෂකර කරතමයි බනහන්ඩෝන. ඔබඒ කතාපුූත සැවිල් ලිය ගත්තට හමක්නෑ නැ ඉසල්ලම දුරුවල මහැල්ලියකගින් මයි මඟ පෙන්වීම සිද්ධ වෙන්නේ සත්්‍ය සයක් නයන්ට තිලෝසයක් නෑට තිලෝකන සට්ය කියලාලිහිතමුකෝ නැත ශස්ත්‍රෝරයක් කල හිටවත් කාරයක් නෑ. ඇ කියන මම හරයට ම දන්න නෑ ඒ මම ඔහෙට පුළුවන්ග දෙට උදව් කරණන් කරලා අවරලස්සන ස්්‍රිකිීවා දැන් නාලන්දේ ඉන්න ගරුවරුන්ට කියනවා මම ශස්ට්‍රෝරෙක් කොයන්ඩ ඇන්ඳයි කල්පනාව එක ක තිලෝප. ඒ පහ න්යි කල්පනාව කවුරුත් අකමැති ව අමුල් ගුරු සරු දෙෙනනම්. එත් නරෝපා දැන දෙසි තිරණකට අවා නෑ. මට මේ පීට අධිපට තනතුරුත් එපා මොකුත් එපා දෙැපක් නැති එහෙමත් ඉන්නවානේ විශද්‍යාලට තේරලා විශදජාලට කෙනෙක් තේරෙනවා කෙ හරි අමාරු වැඩන්නේ. පලවිනි අවරුද්ධක හිල්ල සමට විද්‍ය විශේධහරාව කලා විෂේ දහර වානජ්‍ය විශේදහරාව ඒයක විශේ හරවලින් අවුද්ධ ක තුනක් ද සමට. විශේෂවය දපාදයක් කල හරු වරුද විභාගයටට ඔන්න මෙ එන්න කියෙල තිෙද්ද මේ කැපවෙන වෙහතෙනගේ නිසාරත්ව තෙරුම් අරගන. මම ලෝකෝත්තර ධර්මය පර්ේෂණය කරන කැපෙන් ඕන කියලා පැවිදි වෙච්චාය හරියට අපේ සමාජීත්නවා නංගන් වසිං කියයන් ඩක් නැතිුණාට පින්න ඔොබත් දන්නයි ඕන තරං ඇති. ඉතින් කල්පනා කලා බැබැෑ මංමගේ තීරණ වෙලස් කරන්න ම මේ අන්ඩෝඕන. රෙරන්න සිද ලක පට අධිපති න ොදක්වා එන්න කොයිතරන් කැපවීමක් කරන්න නොදම ළන්ධාරියා කැපවම් කීපයක් කලානේ විවාහ ජීවිතය කැප කලා ඉලකට නාළන් ශද්‍යාලේ පීට අධිපතිවරයක් ඉගර ගත්තා. ඉින්න තිබින් කවර ඇවත් මන් පැවිදි වන්නඩ ල්පනාව කියල පුතෙක්කර වෙෙක්ර තත්ත පත්ච්ච ව දාවත් එපා බාද කරන්න. ඒ අය පතාගනපු ඉදිට ගමන අන්නරන්න. ම මට මහන ැ හුව ද . ඒ පක්හරි මව්පියනේ එපා කවදාවත් බාධ කරන්න ඔබ බලාපපුෘති න ඔබට නොලබිච්ච සම්පත් දරුවට ලබාදන්න නං. දරුවගතේ වරම් තිීනවන හා හැගීම ීනවන රුණා කරල එකට මඟ පෙන්න්නට. එකට උදව කරන්න. එකට ආශිරවාද කරන්න. දැන් කවුරු අකමැතිනත් ම ගවන යනෝම එකන දැඩි තීරණට ඒතුවා. ඒ . හිිලොපා කියන ගරුවර සොයන ගමනොන්න ආරම්ම කළ. කෞදාරම්භ කළේ නාරෝපා. එයාට දැමේ ගමන යනකොට හම්බෝයන එක පටු කන්දක් මුදර තියෙන පුංචි පාරක්. අප විවිධ රූපරාමොලින් ඒවා දැකළ ඇතිනෙ. දෙ පැත්තේම කන්ද පහලට බැවුම. එතකොට ඒ උසකන්දේ මැතිින් පුංචි පාරත්වයනවා. පාරය යනකොට පේනවා පහනිින් ගාාවක් ල න පැත්ති පත්. ලොකු ප්‍රපාතියක් දැඟතින් නරෝපා මේ ඉතා කුඩා පාරය යනවා යනකොට එයා දැක්ක තවත් අප්‍ර සන්නම දර්ශනයක් එයට මොන ගැහුණ ගල් ගැහිලාඇකරහ බලා හිටිය. තමන් ඉදිරියේ එක්කෙනකුට එක්කන මාරුවෙන්ට පාරක් නෑ ඉතාම කෙටි පාරත්වෙන් මේ මාර්ග අහුර හිදකෙන න්නවා ඉතා මවලස්සන හු විස්්්‍රි කරරිශසල වගේ. මහලුවීමමත රන්නේ හැ ලාදුරු රෝගය පෙළෙනවා. ඇගේ දෑත් දෙපා ඇගිලි සියල්ලම අතුරුතහන් වෙලා ලාදුර රෝගයටට එහෙමෙනවොන පිනත්න්නේ එකට සිරුවර පුරාමතුවාල් සැරව පිරිලාඒ ගිතරක් න අප්‍ර සන්න දුකදකුත් ඇවතින් හමනවා. දැම කුඩා මාර්ගෙදකබ හිටන් මවා ගණඩෝන ඕොන පලවෙනි පලවෙනි දර්ශනය. ඇකට මම හොඳටම අසනී පෙන්ගින්නේ. ඔහට පාරේ ඉට දෙන්නගත් මව ප්‍රපාසට අඇදටෙනවා ඔය කැමතිනම් මගේ ඉහට උඩින් පැනල ඇද. නැත්තන් ආපස්සෙට හරිලා අපපු දිහටම ඇන්ද. කමිකය කාන්තාව කියනවා. මීලන්ධාරියට. දැන් නරෝපා ආධ්‍යාත්මික ගුරෝරය දැකීමේ ආශාවෙන්නේ දැමේ ගමන පටන් ගත්ත. කමන්නය කියල නාය අකුලුවගෙන ඉවතට හරවල බිමන්ද ගනට හලු කාතාව ඇඟට උඩින් පැන් ඇලින් පැද ඇවසර දන්නන්න. බරන්ඩ හැරි ලස්ස අදහතක් කියනවා. ඔබ ලංග මාළංග කොච්චර මේික තියෙනනවද කියලා ලබ නිවන්දකින්නේ අන්න නම් මෙන මේ පලවෙනි සුදුසුකම ඕනෑ. මට කියගන්න ඕ උපදේශ රාශයක්ක් මේන්තල දෙන්න තියන් නිසා. ඔබට ධර්මවර්ය කිය දන්න ද භාගතු හන්ද ජාත කතා විදයේ ව පාවිච්ච කල වගේ. අද මේ වගේ කතාපතත්ක් තුලළින් ඉදිරි ඇත් පිනතුරනට මේ කොටස් ගනාවර්ය කොටස් විසි ගණනත් තියනමයේ අධ්‍යැකම්. ඔබ ඔබේ ධර්මාා බෝධ සුස කොම්පරික්ෂ කරන්ට අරාධනා කරමිනයි නැතවතාවක් කතාවට එන්නේ. අර කාන්තාව කියනවා. ඔහෙට කව දාවත්ව විදිහට අධ්‍යාත්ක මාාර්ගී හෙලට යන්න බෑ. හැබැ අධ්‍යත්මක දනක් ලබන් න සියල් සත්්‍යයන් ගන කරුණාව මෛත්‍රය පතුරුවන් ඕෝන. කතාවෙන් විතරක් නැමෙයි ක්‍රියාාවෙනුත්. හැර දුක්වෙන්දන අසරනයන්දක පලායාම මොනතරම් පහත් වැඩක් ගෝයි කියල. අර මාහලු කාන්තාව. පිිප ුමර නැතර නරපට නැත සති සයාගෙනනෙක් නට අධ්‍යිය ගරුවරය හොයාගෙන නෙක් නටනවා. ඔබ මොකදම මොකදමකගෙන ගන්නේ. අපි නිවන්ඩකිට යනවනන් දයාව කරුණාව මෛත්‍රය නිරන්තරෙන් ඇති කරගන්නෝනෑ අපට ලංගෙනවත් බැරි අබල දුබලකං ඇැති අයට ලංවෙලා ඔබට උපස්ථන කරන්න පුළුවන් පපපුුව තියෙනවාන. අප්‍රසන්ධ භාවකින් තොරව උදා උපකාරය කරන්න ඔබට පුළුවන්කමක් ති ොන ඔබ නිවන්ද කියන පලවෙෙන සොදුසකොම ඇති කර ගත්තු කෙනෙ. අන්නේ ඒ නිසා තමයි අපේ වෛද්‍යවරුන්ට හෙදි හිදියන්ට සුවවිරෝහිර කියන්න නෑ. එච්චර විතරක් නැමේ අපි ගත්ත රතු පුරුස සංවිධානය ගත්තත් වෙනත් නො එක කාර සංවිධාන තියෙනවා ඉතාම දුරුවල දුබල රෝගීන්ට ඇපෝ පස්ථාන කරන එච්චරි විතරක් නම හැබැ විදි කතාපත්ට බහෝ මගැහැෙනවා. එද අපිට පුළුවන්ද අපට පුළුවන්ද ඉතාම දුබලවූ අසරීපෙන් පෙනෙන ගඳ ගහන රදිි පැර හොට කිිළුට වෙච්ච කෙනෙකට එට කියලව අතුටි කනාවල ඇතුමදදීලා කණ්ඩබොණටිකක්දීලා යන් දෙන්න තනක් නැත්තම් අපට පුළුවන් ඉන්ඩ තැනක් පැල්කොටයක් හදර දෙන්න. අපට හගත්. න ට පස ජකජීවිතයක් ගත කලයි ොකවා හම් කරගන ඇත්තු කාවි ඉඩ තැන නති නිසානන් එහෙම දුක්වෙ ඉන්න පින්වත්ති අපට ඕන තරං දරුවත් එෙක්ක තනිවෙච්ච. මහපාරට වැටිච්ච මවපියෝ කතා කල්ලා කියනවා. අප හාම්දුරුවේ සියදදි විහානිි කරගණ්ඩයි හිතල තින්න දරුවොත්ෙක්ක. අපට කන්්ඩ දෙයක් නෑ. අපට ඉඩ තනක් නෑ. ඔට නො කාකාර මාධ්‍යවලිමුොත්ේ වගේ ොරතුළු. පින්න තබට දීනවන අතර දහපාලක් ලොකම ඉඩංන්කෑඇල්ල අඩුගාන ොට ඔබට ප්‍රෝජනයක් දෙන්න කිය හිතාගෙන මීඩමක් බලාගන්ද. ඉන්න තැනකුත් මෙන් කල දෙන්න ජීවත්වක කියලා ඔබට පුළුවන් යමක් කරන්න ඔ බෝධි සත්යක්. ඔ බෝධි සත්වය මේ හැබැ කරුණාව ලස්සන ප්‍රසිද්ධ හැඩවැඩ ඇති. ඒ අයට කරුණාව දක්වන මෛත්‍රය දක්වනක න මේ පලවෙනි ආදර්ශවත් පානමන පින්නත්ේ ඔබට පුළුවන් නං. නරෝපා කෙනෙක් වඩ තවත්. ඔබට පුළුවන්නන් ඔබේ වචනක් කිවොත් බෝධි සත්වයෙන්ට බෝධි සත්ව ධර්මතා පුරණ වැඩ පිරිවල එක අවස්ථාවක් වේ. දැන් නරෝපාර අම්මගේ කටහර හැරි ඇහිලා ආපව හැරිලා බල නොවා. බලන්නකොට කිසි කෙනෙක් නෑ. පටු පාරේ දැං ඔබට අන්න පොඩි ඉගියක් පොඩි පනිවිඩයක් මන් දෙනවා. පොරිි පනිවිඩයක් මන්දන්නවා බෝධිසත්ව වහන්සේට අප්‍රමාණ වරවල නො එෙක්කාකාර රෝප රාම ොන ගැන පුද්ගල මන ගහැනවා සිද්ධ දවේෙනවා. සිද්ධිය හැරිලාපහු ඕන කරන්න තනට උපදේශය ලබුණන පස්සේ බැලුවම ඒ උපදදුන්න පුද්ගල පේදනෑ. දරපා කතාවත් එහෙමික්ත්වයන්නට කතා ගොඩත්වයෙන් හින්ද අදශ ගොඩක් ගඩ තියෙන නිසා වෙලාවක් නෑ ඇමික දකට විවරණය කරන්න. ඉතින් ලාදුරෝ මහ ස්්්‍යයක්ත් ෙන් තති අතුරු හම තික් දන්න ඒත්. කල්පටා කරනවා නරෝපා සත්‍යාව බෝධය හොයාගන න්න හැමතත්වයකුටම කරුණාව මෛත්‍යවය පතුරුවන් ලෝ නෑ. සිතිවිටිවලින් කටාවෙන් ක්‍රියාවෙන් ඒටික කරනකොට එතන තමයි උසස්මාර්ගය. ගො හිතු බුද්ධිමක් මනුෂ්‍යයක්ට පිීට අපට නැත්ත වෙනකෙනෙක්නගර මහැල්ල පාරීට දෙෙන් නෙත ඇති වෙලාවේ. අච්චර අප්‍රථාන්නයි රපැත්තා අප ප්‍රථාන්නයි ගන්ධ ැත්ත ප්‍රථන්නයි ඒවක මගැහැරල අන්ඩ කිබන නෑ. පිළිකුලේ යතාාර්ථය දැනකට පිුළල පිගඩ පුළුවන්න්න මයි. ඔබට මට මාර්ගය විවෘත වෙන්නේ. ඒනිසා තමයි භාග්‍යතු වොහන්සගේ ධර්මය තුළ කේසාලෝමානකා දන්තා දෙතිස් කුණපයන්. ඒවා පිහිටි තැන් වශෙන් ඒවාගේ වර්ණවශයෙන් ඒවාගේ ගන්දවශයෙන් මෙනිහිකොට බලන්ද කියන්නේ තමා තුළබතියන පිකුල සාගතත්වදකටයි. දැන් ආපහු ගබන ආරම්ම කලා දැ ික් ැයිට තීච්ච මික උනන්දුව බොද හේතුව ලේසින ඇතිලෝ ගරුවරය මොග හැෙනක. ටිකත් කම්මැලි ගතියක්කාවා. කම්මලිගතතියක් ඇවිල කල්පනා කරමින් හොමින්නකොට අහසින් ආපු දීවමය හඩක් වොන්න දෙවනි පියවර. අහසින් ආපු දීවමය හඬකින් ඇහෙනවා නරෝපාට කියනවා. නුබට තියෙන කම්මැලිකම මාරපක්ෂක කමනුෂ්‍යයන්ගේ බලපෑමක් ලස ඇතිවෙච්චේක් අලසයන්ට නිර්වාණ මාර්ගේ යන්න බෑ. වාම ඉතට දිරි අරගන සත්‍යයා බොහො දෙරිි පැමවලා තිරෝප මහත්තබය හම්බෙ යන්ට අපි අලසකම ගැන. අපට නොඒක් ආකාර ධර්ම දේශනාවලින් කරමු. තීන මිද්්‍යේ තනම් නීවරණවලින් භයානක නිවනහරන මාර්ගයක් නෑකිර භාගිතුන් වහන්සේ දේශනා කරනවා. ඒ පිළිබඳව දීරිග විවරණයක් කරන්නට අවස්ථාව දෙමෙයි. අදත අපට කාලය ගෙවීගේ නිසා අපි ඊළඟ දිනීදී. සිට ඉතිරී අදද හීම් ටික. ඉදිරිපත් කරන්න හිත ගම අලසකමේ ආදීනෝ වටහ ගම උනන්දුවේ තින වටිනාගම් වටහ ගම එවිතරක් නෙමේ සියුම්ම ධර්මයක්ති නෝ. පින්නත් ඔබට අලසකම ඇති කරන්නන්නේෙත් සමහරකාරණයකට මාරපාක්ෂික ධර්ම. පින්නත් ඔබට යම්කට උද්‍යෝග කැපවීම ඇති කරන්නේත් සමහට සම්මාධි්්‍යක දේව මණ්ඩලය ඔබේ ඔබට සහට වදනින් කියන ඇහෙන් නැතිවේ නරෝ පට වගේ. නවමුත් ඔබට එන සිි විඩිවලින් ොහොමය නොෙ ලවේග විසින් නට ඇතිකරේවා. සමහර දේවල් ඔබ ඔබට ඇහපතක් වෙන්න තින ඔබට නිකක් හිත කියනවා. අදමන් මේ ගමන යන්න. අදමන් මේ ගමන යන්නේ. තමාට ඔකෝමන ඇත්ත කරන යාලුවන්ට එන්ද කිය මට අදන්න බෑ කියල හිතනවා. එහ වෙච්ච අවස්ථා කොච්චර තියෙනවවා. සමට අනිත්තා හල ඔට බයිනක් ඉඩ කියල ගිහාම විපත්වයටට පත්ච චවස්තා න තරන්තියනවා. දැ ඔබට කවද කියනවගේ හුණනෑ. නත් ඔබේ හිතට? සිතිවිලිය ඇතුළත්ව වෙනවා සිටිවිි ඇතුවත් කරන ොළුවන් දෙවියන්. සිතිිවිලිය ඇතිවත් කරන්න පොළුවන් අමනුෂ්‍යන්ට ඒ පිළිබඳව විවරනාත්මක දේශනාවක් කරන්න වෙලාවන්න නෙමේ. අත දෞසේ දේශනාවට දවිච්ච කාලය නිමාවට පත්වෙලා කවදත් අපේ සම්බුද්ධ ශාසනේතත් මේ පුද බිමටත් අපටත් ඉතා භක්තිවන්තව කටයුතු කරන අපේ ගල්කිස්සේ පින්තාලිය පාරේ අන්ක හත්ත එකොළ හනිවර්සේ පදිච්චි කෝ ලලා ේකර පින්නව. ැතිනියත් උත්පල අබේසය කර පින්වත් දියනියත් ආදරනය පියාට පින් අන මෝදන් කන්න පංකම හැටියටයි මේ උදාාර පංකම සිද්ධ කරන්නේ දැරනට වසර පහකට පෙරයි. අපේ මහන් අබේසර පින්වත් පහත්මමා භාවයට පත්තුනේ. එදා පටන් මෙදා දක්වා විධ වූ මහ පින්කම් සිද්ධ කරන පින්වත් මෑනියන දියනියනි ඔබ දෙපල ප්‍රාර්ථනා කරන පරිද්දිෙන්. එතුමාට ඔබට කර්ුවයහි ඒ අමා අනිවනහි. නිවී යන්නට සත්‍යාව බොහෝධය කරන්නට මේ ජීවිතේ. ඔබ අතහැර ඔබෙන් වෙන්වී බිරිඳකින් අතහැර ස්වාමියෙක් ලෙස පියෙක් ලෙස දියනි අතහැරග අත්දැකීමම දුක්කාය සත්‍යවබෝධ කර ගත්ත බවයට එකතුවේවා. කල්්‍යයානමි ත්‍රාශ්්‍රය සැලසේවා අමානිවනින් නිවෙන්නට පෙන්වත්මහන් අබෙසේ කර ගුණනාමයට හේතුවේවා, මේ පින ප්‍රත්‍ය වේවා කියලාපී කවුරුත්තාශිරුවාද කරනවා.

හන ල කෙලබින් ලෝකයක් එෙලිය කරන්නට සසනයක් එලිය කරන්නට සසන එ ලිලබන්නට ෝනටත් සියරු ශක්ති ලබේවා දියුණුවෙන් දියුණන දාපත්වේවායි ප්‍රාතර කරනවා. ආකා ස්තාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ഞඥතං අනුෝදිීත්වා ිරග්‍රක්කාන්තු සම්මා සම්බුදධ සනයි සිරංග්‍රක්කන්තු සම්මා සද්ධහම්ම දේශනක් චිරංරක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්තිී ඔබ හැමට සම්මා සබුධ සරණයි. ස සම්බදු පහිටයි සාධ සාධ සාහෝ මෙනෙක් පාමුල දර්මානු ශාසනාව එලෙස ජීවිතය පබදු කල ධර්මාණු ශාසනාවකයි. ජීවිත යාලෝකමත් කල ධර්මාන ශාසනාවකයි. කඩතුරාවක් බත නොපිනන්න අරුනල්ල අපට පින්වා දුන්නු ධර්මාණ ශාසනාවකයි ඔබ ස් ්‍රෝණය කළේ. අපි ධර්ම සාකච්ඡාවේදී අපි ෞරවනය නායක හමුදුරන්හසේගේෙන් තවත් දහම්කාරණ සාදනගනිම එතක් ැඳෙන්න්න ඔබට රාධන කරන. අපි චනය කටවල මල නාය හමදුරන් හන්සේට නිදක් නී රෝගීගුණන සම්පත්තිය තුම් ූ ධර්මාාව බෝධය. ර්තාකරම මෙත්නෙපාමුළලෙන් කෙටි විරමයෙකට යොහනවා අයිබොවන්න අපේ නැවතත් සු දනම් වෙන්නේ මෙත්නෙත්පාමුල ධර්ණ සාකච්ඡාව ආරම්භ කරන්නට අද තිලෝපා සොයාගේ නරෝපා මෙස්සෙන් කතාවක් ඇසුරෙන් කොතරම් ජීවිතා දර්ශයක් ධර්මය පිල්බඳව පුළුල් වික්්‍රහයක් කරන්නට අ ස්වාමන්හන්සේ අෞත්සාගත්තාද. ඒ කොතරම් සාර්ථකදක ලබට දැන ැති. විශෂයෙන්ම මේ සරුදේවල් තුළ අපි ඉන්න සමාජ ක්‍රමයේ අපි අත්විදින දේවල් නැවත නැවත විමසා බලන්නට නුවින් විමසාබලන්නට අප හොඳ අවස්ථාවක් උදාවෙනවා යවැනි අවස්ථාවක්. ද ේශාවතුලත් නිිබඳබම අපට මගතොට යනකොට පාරෙදි මොනගැහින් ඒවගේම. ජීවිතයේ විවිදවස්ථාවල මොනගැහින් සිදුකරන් ඒ කටයුතු පුද්ගලයන් ඇසුරේ අපි කටයුතු කරනාආකාරේ ඇතැවෙලාවට ඒ තුළින් රැස්වන කරම අපේජීවිතයට මොනාකාරයෙන් බලපානවාද කියන කාරණා පිළිබඳව අපට මේ දේශනා වැසුරේමවිමසාබලන්නට පුළුවන්. ධර්ම සාකච්ඡාවතුලද අපට වත් වැනි කාාණාපේ හන්රන්හන්සිගෙන් දැනගන්නට පුළුවන් ශේෂෙන්ම නිධර්මදේශකාවම පරිපූර්ණ වූ දේශනාවක් බාට පත්ව වනම් හැම පැත්තක් මාවරය වෙන. තුල හැමවිටම ආදර්ශයයක්මයි අපිට ලබාදෙන්නේ තිෙ ආදර්ශය මතින් ජීවිතය හැඩ ගස්වා ගන්නට උත්සහදරන, මෙත් නෙත් පමමුල හන ඔබ වෙනේෙන් නැවතවාරයක් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්නට සැසන ොහොතේ අපි පූජචනී කැටවල හමමාලෝක අයකහදු්‍රන්හන්ස ෝොමත්ම ෞරවේෙන්. නෙත් පාමල ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබවා අවසරයිස්වාවිනාහස. සයිහසපි ඇද සාකච්චාවට ආරම්බිය ලබාගනම අපේ හාහන්ත්‍රනයේ සිතුවිලි පිල් බඳ විශේෂයෙන් ද දෙෙන් අපි. ඇදන්නවා සිතුවිල ඇති කරන්නට හන් ේශ වගදී පැදිිරට ද ොපින ොට් ශයන් බලපෑ පිබඳදව අපිට අප ජීවිතවලට විධදේවල වැනි සිද වෙන වස්ථා තිබෙනවා එතකොට ඇැ ලට හිත බල කරනා මේදේ කරන්නම කියලා. සහරවස්ථාවරදය බොම සාාර්ථකව හොඳදයක යොමිෙන අස්ථාත්ති තිබෙනවා. ඇතැම් අයට වැැද්දට හිත පොළඹබනවස්ථාව කුත් ති බෙනවා. එතු ඕවනේ ැද්ද තුළ ජීවිතය අසරණන කරගන්න අවස්ථාව කුත් තිබෙනවා. එතකොට අපට. මේ ජීවිතයේ හිතේ තිබෙන ස්වභාවය වෙනස්කිරීම බලයක් දෙමනි පර්ශවයකට ලබාදන්න හැකිියාවක්තිබෙනවා අදහම පුළුවන්ද ඒ තුළ අප ඇලි ගැලී සිටියොත් එහමවට ොඳක් නරකක් දෙකම බුක්තිවිදින්නට සිදුවෙන නිසා. අපට විමසා බලලා ඒ පිළබඳ තිීන්ු තිරන ගැනීමේ අවකාශය කෙේද කියල සසාචා රම්ේද පිහැලි කරන්න පිහම්දරනෙම කොද පිදරන්න ඇැ වෙලාවට. හොඳ දේවල් කරනවගේ බහුතරයක් වැදි දේවල්වලට පෙළබෙනවා. ඒ තුළ වනහානි පිළිබඳවත් අපි දන්න එතකොට කියනකාරණාවක් තමයි. මාව ඒ සඳහා පෙළඹුවාය කියන කාරණය. තදාසන්න උදාහරණයක් ත්තොත් එහෙම. අපි පහුගිය සතිකිහිපියේ තුළ දැක්කා එක්තරා මවක් තමන්ගේ දරුවමියයනතුරුම ්‍යයක්ඥා කරන. ඒක තමයි ප්‍රතිකාර්මයකය. ඉතිනි ප්‍රතිකාරමයේ අවසානයට දරුවගේ ජීවිතය ඇහිමිපුනේ ඉති නේවගේ තත්වයක් තුළ මියගියාඩක් පසුව? දරට යක්ාකන දැපන ැබේ දැපන ැබේ කිෙතිමීමගේ දේවල් එක් මිත ආදර්ෘෂටියට ටීමක ුත්ති බෙනවාද කියල පහදර සාකච්චාවටාරභයක් ලබාදන ෙ බොත්ම ගරීමන්න හන්සේ ාතනා කර. වසනාවන්ත ධර්මී ගැමුර දකින්නට කැමති සත්‍ය අවබෝධය ස්ොයායන ගමනදී අසත්‍යය කුමත්ද කියයා වටහ ගන්නට කැමති ශ්‍රාවක ශ්‍රාාවකා පිරිසක් තමයි මෙබඳු දේශනවටා එක් රොක්කෝ වාසය කරන්න තම බුද්ධය ්‍රබුද්ධ කරගන්නා පේක්ෂාවෙන්. ඇතැම් සිතිවිලි අපට අධ්‍යාත්ම වශයෙන් ඇති වෙනවා. ඇතැම් බලවේක නිසා. ඇතැම් සිටිවිලි බාහිර බලවේක වශය අපට ඇහැන සලස්සනවා. ඒමයි. හැබැයි සිතිවිලි වලද බාහිරවයෙන් හැන සිතුවිලි වලදි වේවා හිතන සිතිවිලිලට වේවා විමර්ශණ ශීරීවීම සදහවශය කන අධ්‍යාත්මක ශක්තිය තමා තුළති බේතවයි. ැ විමසන්න ඕන විමසන්න ඕන. මේක හිතලුවක් මට එම මේක කවරෙු විසින් හෝ ඇතුළු කර ලද සිතුවිල්ලක්මද මේ මේ පුද්ගලයා සත්‍යය වූ පුද්ගලයෙක්මද මේ කතාව ගෙන එන ලද පුද්ගලයා යම්කිහි බලවේ ද අදම මේ ක්‍රියාත්මකගුණක තේරු ගණඩාාවශ්‍යය හැකියාව දැන් එක දවසත් බමුණෙකුට තතාගත ධර්මය හන හිත ොඳට පැහැදිලා සෝවාන්මාර්ගට ශ්‍රාවකයෙක් දැන් ුදුරජාණන් වහන්සේ දේශනා කරට පිටත්තුල වඩින්නවා මාරය බලා ඉන්නවා තමන්ගේ දැලෙන් කෙනෙක් දැන් රිංගර ඇලියට කියිය. ආරේ මාර්ගයට ආවා. ටිකක් කොල දිහාම එයා වෙනම වේශයක් මවාගෙන මාර්යා එනවා. ඇවිල්ල ආවේ මොනවේ මගනට බුදුරාණන් වහන්සේම රූප විලක්ෂ මවාගෙන යාවේ හැමයි. ඇවිල්ල කියනවා. ේ දැක්කගමන් බමුණ පැරසේීම ගෞරෝ කලා බුදු හමුදුර කෙ හිතුව. බදුරජාහන්ක හිතුවා. මම ආවේ ම අර ඉස්සල්ලකරපු දේශනාවේ. රදත්ති සියල්ල අ නිත්‍යයි කියලයිම කිවේ නමුොත් නැනෑ නිත්‍ය දේවලුත් ලොක තියෙනවා ඒක කියල ඇන්ඩයි මංගාවේ. සෝතා පන්න පුද්ගලක හිට වෙන කරන්න බ සෝත පනන්න තයටට පැමුණ කිය පසට අති බැ ප්‍රා මට . වහ අඳුරගත්තා මේ කවද මේ මරයා මාරයා මේ මාරය සිතිවිි ඇති කරන්නේ. දැන්ව සගුෘත්ත නිකාය තියෙනවා. මාර සංගක්ති කියල කොටසක් හම ඒක උපචාල භික්‍ෂුණී ඇතුළ භික්‍ෂුණණින් දහනමකට මාරය ඇවිල කතා කර හැටි. මාරය විල කතාගන හැටි. හැබැයි ඒ සියල දෙම අඳුරගත්ත මේ උඹ මාරය කලාි නොදන්නෝ කල හිතන්න උබ මාරය කියලාපි අඳරගත්තා. එතුකට අදුරගැලීම සඳහා අධ්‍යාත්මික යම තලයක් යන්න ඕනේ න අධ්‍යාත්මික තලයක් නැතියක්ෙන හ දිට්ටික් ග්‍රාණය කරක්ෙන තමන් තියෙනක බලවේගයක් මයි මේ අමනුශෂය කරප එකක් මයි මේක දෙවියක් කියප එකක් මයි කියන තද හැඟීමට ආවොත් උපාධාන කොත් එතිරනිහාදයක් ත්ත්‍යය වැටහෙන්නේන එනිසාර අප්‍රමාණ ස්වාමිදන් හඳ සමද කිය මහරතන් හදතු සමින්ද්ි කියන රහතන් වහන්සේට මාර ධූතිකාවක් ඇවිලා සඟපානු. එකක පාලගෙන මේ තරුණු වයස එන්නක කකම්සැපම දිීට මොක්තව කොරන්නේ ඇ ඔය ඔය ඔ දුක්විඳන්න එමකොද සමවිතිහාන්ුර අදර ගත්තා අර මාට සගක්තය පුරාම අපේ මිනිසු කියවන්න ඕනැත්තටම. සහ විශෂම මේ තුළ ගිහි පැවිදි පාර්ශමන ලොකවාආදර්ශකටක් තිබෙනවා. ඇත්තර මම මම කැමති එවිනි වෙන මොම දේශාවක් කරන්නඒ එකක් කනට ඒකනට මාරයකරු බලපැම් සම්බන්ධ.ඒ තරමට මානපාක්ෂක බලවයක විසින් ගමනාඩාල කරන්න ජනගමන වෙනස් කරන්න සිතිවිලි දෙනවා. මාරහැකිල කෙනෙකට ඉන්නවා ඒ අපි විශේෂි තේරුම්ගන්න න ර සංකල් පැපි න දේ පුත්ත බාර ප ර බර ුතු රාදය පිසන් කරමාරාදිකසේ ඒතට ේව පුත්ත රයතයි මික කොරන්න පු ගමන නායගේ ගමන වෙනස් කරන්නවා ඒවගේම ඉන්නවා අප්‍රපාණ සම්මාධිට්්‍යික දේවතාව. ඒගේ අප්‍රමාණව අපේ මියගිය අය විවිධ බූත ශක්තිී වශයෙන් ප්‍රාත්මකයිනවා හමයි ඒ අපේ හිත බවංගගතවෙන ම මොහොත භාවනායෝගී වෙන්න වෙලා වේවා තදරින්දට වැටන්නට පෙර මධ්‍ය ින්දවත් අේදි වේවා හිට ඇතුළු වෙලා එයා පෙනී හිටිනවා එක්කෝ. එක්කෝ අදහස් කතා කරනවා. එක්කෝ සමහර ගමනක් කර මම කි්වාගේ යන්න එපා කියලා. සමහර වැඩක් කරන්න එපා කියල. සමර විට හින්ට කවරුහරි ඇවිල්ලා ඇවිිල්ලි කර ණයයක් කිල්ලනවා. එකදැ දෙද නොදැදෝ කියලා හිත හිසින්නකොට කවරුහරි කෙනෙක් ඇවිල්ලා කිය නොද දෙප. දුන්නත් ගඩහම් හ දුන්නත් ගන්හමෙන් ඇත්තටම දීට බලන්ද එහෙම අවස්ථාතිනවා ආ පහොගන් හම්වෙන්න එන අර බොරුවක් වනානේ අරේ ඇත්තට කිවේ. ඒගලන්ට අනගත වක්තරන්ගේ අනගත ශස්ත්‍රක කියන්න පුලන් සමර්බූත සහලට ඒ අනාගත වක්තරන් පි වන්නේ ොයිනිසාම ඇතම ඇතරම වඩ තදවල් කියන්න පුළුව එනිසා බොහොම අරපරස්සමෙන් හැබේ සහර වෙලාට තිවා තමන්ගේ කහක ලෝබ හිතනිසාම මේ දුන්නොත්ත ගන්හම්මත් දන්න කියලා හිත ඉන්නකොට? ඒ හිතලුවම නිර්මාණය බෞඩු පත්තුරයන්න පුළුවන් නිසයි ටක පරිසංවීතුයි මේක සමහනට අපි අපිටම අපි යමති පින්කමට යම දෙහිතාන ො දෙන්න හිතාගලන්නකොට පසහිතන ඔම දෙන්නෙ ඔ පින්කමට යදායිදි කියර මට කිසි විශ්වාසයෙන හැත කියෙන ඔබෝක දෙන්නබ දුන්නට වැඩක් වෙන්න ඔතෙන්ට දුන්නට ොට බෙර කරනක දයන් කිය පොළොමෝනවා අපේ භාෂාවම කතා කරල සමල්ලට සිතිි විලි වශය ඒමක දන්නවාද අර පාරමිතාවක් පුරාගණී කියන්න? විශ්වාසෙන් අලාභාය පරිසක්ඇති අලාභයක් ඇතිකදීමට උත්සා කරන. ඒම පුන්න්‍යලාබේ ලබාගන්න ඇදල් ඇස්ති වනේ පුන්නනලාබේ ලබාගන්ධ වැරුව යම්කිසි බලවේගයක් විතින් ඒක වෙනත් අතකරිය මු කරනවා එකතමයි ඇ හොනයි. දෙඟ කුසලයට චන්දය තහ කුසලියයට චන්දයකර දෙකත්ත රන්නේ කැමැත්ත. දෙඟ පිහතන්නේ කුසලයට චන්දය දක්වන්නට ඉන්න ප්‍රධාන පිරිසක්තම භික්ෂූන් වහන්සේ ඇමලට අපි දැහීමම තකොට අපිට විහාරස්ාන එම නැත්තම් පූජනී සිද්ධස්ථාන මේ හරි අපේ ජීවිත කුසලපාක්ෂික ධර්මයන් වඩ දියුණු කරන්නට අවස්ථාව සල්සාධන ස්ථාන සහ පුද්ගලයන් වශයෙන් ස්වාමින් වහන්සේ. ති ඒවැනි අවස්ථාව වලදෙන් අපි එහෙමත් අත්වදිනවානේ. ඇතැම් විට දෙන් උදාහරණයක් ඉදිරි අම්මහා විශාල වූ එහමනැත්තම් මහා වටිනා වූ පූජනී සිද්ධස්ථානයක පින්කමක් කරන්න ග හාම. නිදන්තර මත නතමයි ඒ යම්යම් බලවේ ක්‍රියාත්මගෙන එතන පින්කම කරන්න දෙන්න නහ එක කරන්නන්නේ බාහිර පාර්ෂ වන ඇතමලට ස්වාමී නන්සේලාම ඇතැමලාවට ඒ සිද්ධස්ථහනවල බෞද්ධයන්ට පිළිවෙත්සිදු කරන්නට මඳින්න පුදන්තිව නවස්තාවන් මග හරවාල නවස්තාවන් එතකට ඒ මාරපාර්ෂික බලවේගයන් විසින් හසුරුවීමක්දඒ තුළ අප නපින තව ෝධයක්ත්ති ව න්ස කට එනි ත්වයක් ස්වාන්හසේනක්හ ිහි කෙනෙ හ කලා පස. බොදේ සමස් අනෙක් ඉත්තුවලම ක්‍රෝධී ඇතිවවෙන්නේ වරය ඇතිවෙන්නේ දේශය ඇතිවවෙන්නේ උන්වහන්ස කෙරෙෝ ඒගේ පුද්ලයා පිළිබඳව හැමවිටම නුරුස්සන සොභවින්ත මේ බලන්න පුරදුුවේ නතකොට අනික්තයත් පව්පුරුවන්නට මාර්ය කරන කර. ඇත මාරයාත ගිහි පැවිදි බේදයක් නෑ හැබැයි ගිහින්න්න වඩා පැවිද්දන්නට බලපැම් කරන මාර්රය ඒමො දයකන ම මාරහග ෙහිවේ. රහත් භවයට පැමිණෙන්න්නට ඔන්න න්න කියලා තියන යටත් ගමන වෙනස් කර ලන්දක ර්ය ක්ත්සාහරන. ඒම චරිපා බුදුරජාණන් වහන්සේ සම්මමාහම් බෝධයට පත්තුලට පසෙත් කල්පඩක් නන ට වැයන් මර පීඩාද නත රජුරන්ට පාන න්තක ඇන්න පුලන්ග න කොටම මාරයවිල්ලක නේ කොච්චරයකද ඔබ හන්සේ පාලන වලේට යන්ට පාලිමෙන්ත ට යන් හිලා තන කරන්න. ත න්දරග ැක හිතුව භගත හන්තේ තරන් මාරය න්දුරකන මාරයාව පලා අරපු අවස්ථ පාච්ච කරප කගන තවත් නැ තර එතකොට බදුරජාණන් වහන්සේ එත් එහෙම නං සාමාන්‍ය ආමුදුරුවරු අපි දන්නවා තා හොඳට බණ කියලා. හොඳ මාත්්‍ය ප්‍රසිද්ද වෙච් කාගේත් ප්‍රසාදේයට ලක් වෙච්ච. හාමුදුරුවු ටිකක්ල් එනකොට මොනවද කියන්නේගෙට හිතාගන්න බේ. ම ද ද මක න්න රන මවාද කියලාව හිතග රන්න දක හිතා ගන්න බෑ අ ර්ික පාවිච්චි කොල්ල ර්රයා අර විශාල පිරිිසක අප්‍රසාදය ප්‍රසාද ති කරනවගේ ම ප්‍රසාද ඒ පිරිස ඇතුර ඇතුු කන්න පුලුවන් ඒ මාරගේ බල පෑ ත ඒක තට කොතනද හිටෙස තියෙන්නේ මාරයට රිගන්න පුුවවා භාගිතු මන්ත වදාල වදාරනවා ලසන ගාතාවත් දූනන්ද මංඒක ටර ලෝකම ප්‍රසිද්ධ ගාතාව. ඒක ඒක ම සිංහල බ මෙහ මදර තියනවා. දුරයති හෙත් තනිීවමමයි හැසිරෙන්නේ කය නැති නමුත් කුහරයකයි ලැග ඉන්නේ සංවරකමක් නැති මොහු හඳුනා ගන්නේ හඳුනා ගටන් කෙනෙක් මරුහට නොපෙනෙන්නේ එතකොට මාරයාට රිංගන්න ඉඩ තියෙන්නේ ගතේ නෙමයි හිතේ යම්කිසි අවස්ථාවකති මාරයා මාර බලවේග හිත ගස්සන්න උසහ කරනවා. හිේ තිගැඇසීම ඇති කරන්න උසහ කරනවා ඒමයි හිතක් වටාසිද් ක්‍රියාත්මක වෙන යමති චක්‍රයයක් වලල්ලක් සිතිවිලිවල ශක්තිමත් බාවය තියෙනවන. අර මාරයා අ වටේ තියන චක්‍රය නැත්තන් වක්‍රය අ සිත වටා තියන ශක්තිමත් චක්‍රය දුරුවල වෙන තැන බලායින්න ඒදගේ චක්‍රය බොහම ඉක්මට පිරිමිින්ට වඩ කාතාවන්ත චලන්න වන්න වැඩි. හමයි ඒක ඇඳලා පෙන්න්නට තියනන ඒ තනම් ලසන රූප සටහනක් ඇත්තට. ඒ චක්‍රය යම් වෙලාවක බාහිර සබ්දයකින් හෝ බලවේගයකින් ඇතුළවට නරාගෙන් හිතට රින් ගන්ඩ ඉත්වීමුණොත් මාරය ඒ හිත්‍රහණක ඔයක විර කාතාවන්ටේ බලවක වැඩි කාන්තාවන්ට බලවක වැඩි අනිතකොය අනුෂ්‍ය බලවක කියන්නෙ හෙමේවා හමයි. ඒ දව බලවගකිලි කියන්න දව ආවේශකිල කියන්නේ භූතාවේශයක් කලි කියන්න ඔක්කොම හෙම හිත චලනයට පත්වච්චවස්තාවක්. ඇදද අර වටේ තියන චක්‍රයනත වලල්ල ඇතුලට නෙරායන්ට පටන්ගන්නවා. ඒ නෙරුවව තුලින් තමයි හිත ප්‍රවිස්තීම හැකියවතින්නේ. කිසි ගනගන්නතුව බයිනතියයින්න වනේද. ඒගොල්ලන්ට නෑන කොයි අමරසය ගොඩක්කුලු හිටියත් බයක් ඇැතිගැනීම කෙර චක්ක්‍රයෙන් ඇතුලට නිරාෑම අඩු කරන නිරයා ඇතිකර ගේ හිත ශක්තිමා. එක අන ශක්තිවගේක් හිතවට තින පොබල චක්්‍රය. එකන චක්‍රය ගොඩනගන්න හිත ශක්තිය හිතේ ක්තිනිසා හිතේ ශක්ති නිසාසාහ ශිසිම් මම බයනෑමට තුනරුවන්ගේ ධර්මතියනකන් කියලා කන්තාව කියන්න ඕන තර කන්තාවන්නට තින තුනරුවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හිතේ ගොඩන ගාගන්න ුදුගන්න තමාතුළ දකිමින්. දහමේ ශක්තිය තමතුලින් තහවුරු කරමින් තමන් සංගමාවතේ ගමන් කන්නන හරියට. ද කුට ුටත් දේසිීම ලපයම් කරන්න බෑ මාර ලපයම් කරන මාරයගේ වැඩිනවත්න්න නමුත් මාරයාට හිතාවේෂ කරගන්න හම්බෙන්නි හඳුරගන්න මාර හදුරගන්නම මේක තමයි මාර බලවේකයක් මර බලදේග. ඕන තරම් මන්දන්න වැඩිම ප්‍රමාණයක් මාර බලවේ ඇතුරළචය තමයි මං දකලතිය නීවී. එකකට පහුර ද මාර්රයාගේ බලපෑම් වගේ ඔය දැග හන්ස ක නවාවගේ දෙවියන්ගේ නැතන් අමනුෂ්‍ය කොට්ටාශය නතර බූත ප්‍රේතමයාදී. ටස්ොලත් බලපෑමල්ල වෙනවා කියකිරවාන. ඇතැම් වෙලාවට යම්යම් බෞතිකමය වශෙන් ඇතිවෙන්නූ නැත්තම් කායික වශය නැතිවෙන්න වූ රෝගයන් පීඩාවන්. මේවාත් ඇතමුන් අමනුෂ්‍ය හිමනැත්තම් ප්‍රේත බූතම ධි කොට්ට අශගෙන් එල්ල වෙනවාය කියර තැන ඉඳල කටයුතු කිරීම තුළ මිත්‍යාවට වැටීමට ඉඩ කඩක් නර්ද. ඒත් තුළ ඔබ ගැමුරු නිවීක්ෂණය අවශ්‍යය . සමහර අමනුෂ්‍යෝ. අපේ රෝග සුවවෙන්න දෙන්නේන්නේ? නන් ලපෑැම තිෙනවා දහතු සමහර පෙරේදේ කනුරහට කැම ලගේ හාරය කෙනෙකොගේ තුවාල ඇතිනව ලක. අවුරදු ගණන් හොඳ වෙන්න තුවාලයයක්. ඒ තුවාලේ හැමදාව පැසවන අහැරෝ අතුර දීර වැැක් කරෙනවා කොච්චරබේ හේත් කලත් හොඳ වෙන්නේ එතකොට්ට ඒ බලපෑම සිද්ධ වෙන්න අරයට අක ලෙවකන්්ඩ සු ගන්ධ ආග්‍රහණය කරන්න එතන තත්තන තිය නො ැට හල්ලාගන්න අමනුශේ යි බාහිතර වශෙන් ගොඩක්ලටේ බාහිර බල පැමිතිෙන්නේ සමහරට අධ්‍යහත්න වශයනොත් යමයම් රෝගාබාද හදන්න අරාමලුෂෙන්න්න පුළුවන් අර භූතෙන්න්න පුළුවන්. හැබැයි ඒකට ඉඩදීලා අපි බලාගන්න හිටියොත් එක මිත්‍ය අධදතිට වැටන. එයා තමයි ඉතිියල්ල කරන්න අතරෝ්‍ය අපපී අහරෝබලධාරීක හිතුවොත් ඕන එකක් මට කොන්න පුුව මංතරමකම් බලාගන්න නිසත් වෙලා න්න ම ශක්තිමත් වෙන්නේ නෑ. අන්න ඒ එතිෙන්දී අපට සම්මාධිට්ටික බලවේගවල ශක්ති ෝන. තුනුරුවන්ගේ ආශිරවාදයෝනෑ. පරිත්‍රාණ දේශනාවන්ගේ ආරක්ෂාව ඕනෑ. එතකොට අරභූතයාව හරමාරයාව හරමනුෂ්‍යාව පලවවාහරරින්න පුුවන් කපතියවා. එතකොට තැමයි සමහර කායිකරෝග. අපි හිතින් හිතාගත්තර මේ අමනුෂය බලපෑමක් කියලා. ඒ අමනුෂ බලපෑවන්න එක කායකු සභාවයක් එකයිමේ ඉතාමම් සසිම් නිවික්ෂණ කවශ්‍යය මේ පිරිිබඳතු දකිින්න්න අමනුෂ්‍ය බලපෑමක් නං. ොනතම ප්‍ර්ති නිර්ටහි තෙන්නේ දම් මේ එක කායිකව ඇතිබුණු පිීඩාවවදරෝගේ අද. එමනැත්තම් මේ මානසිකොනත්තම බහන්ේ ඔය හිපත් කරපු දර්මාණුකූල විගහයතු න්තර්ගත වෙන්නා වූ නොපෙන නමනුෂ්‍ය කොට්ටාශයක පිඩවද්ද කියලා සැකහැර දෙනගැනීමට අපි යොදාගන්නේ ශාස්ත්‍රයක් ොහෝ එම නැත්තම් ඒවැනි දෙවියන් ගිහල කතාරන තැනක් මළ ගේ ාතිී ගහල කතාරන ඇ දුරෙක් ආදී කොටගත් පිරිස්නිේ. අයට දේ සඳ හැකියාව තිබෙන නතම් අපි කොහොමද ඒ තැකහැර දෙනගන්නන්නේ . එතනත් සමහර දෙවල් අසත්තිය නෑ සහර දෙවල් සත්‍යයයි දැන් උදහරකසිෙන් ගත්තොත් මට අම්ගිදී අබාධයක් නිතරතිෙනවන කියන්නේ සරරේ හොඳන වෙන රෝග ඇත්තිවන මම ගියත් තරවාගේ තැනකට මටඒ ලෙඩේ හදන භූතිය යින්වනේ එමන ටේ භූතයාවට ව පරිවාක බූතය ඉන්ව සහ සබදධ ච්යි ඕන කෝටි ප්‍රෝට් ානක් අපි හැමිට ල ඉන්නවාගෙ. මකති ගන්නන මේකගේ ජාතිී සියලත නම ගන සරැෙේ සියම් සරවල තමයි බහතරයක් කියන්න මුල් කැල්ල ගෙන යන්න කිවම හොයාගනර එතකොට ඕන තරම් පිුණුල ඕොන තරම් පෙෙනවා එතකොට ඒකන කිව මේ කෝටක බර දෙන්නේ කියල. ඒවගේ අප්‍රමාණ පිරි සින්නහෙම. ඒ ඥාති අරයට එතු වෙලා බාහිගෙන් එකනකිවා. එයාට හවලයි ය ඉන්න ඔගේ ආච්චි වැහිලා වැට ලඩ දුක් ඇති කරන්නේ තරම. තමහරෙලාට හෙමතිනවා සමහරයි සමඟ කෙස්්ක කන ඒක මනු මනරෝගක් වවෙන්න පුළුව මනු විද්‍යාවය ගන පැදිි කල්ල තියනවා. එහම ැත්තන් අනුෂ ල පැමක්වෙන්න පුළුවන් සමරයි ආන්න කමතිරේ. සමරයි පිරිසු ඇම කණන්න කැමතින ඇන්ගේ ඇු නැතුවන්න කැමති එහ ම කිලුට ඇඳුමත්වට කින්ට කැමති. ඒගේ සහලට පිගාට හර නට බිමට ි් හර කන්න කැමති ුට ප න්න කැමති. අර අමනුෂ්‍යන්ගේ බලපෑමෙන්න්නේ රෝග තත්ව හරතිී හැබැයි මෙෑයට කාරුණනික අමනුෂ්‍යයකවත් සමහරයට එයා තෙන්න්න ගිහාමකිනවා මට උබ අතහැරල අන්දනම් මෙන්න මේ පින්කම කරපක් එමනත් මෙන්න මේ දොලපිනේණය දෙන්නව න එතුට සමහරලාටේ දොලොපිදේණියත් දීලා සංගික වශයෙන් දාානයන් දීලා හොඳ පින්කමක් කල හට පස්සේ හොඳ වෙනවනන් අර රෝගී තත්ත්වය අන්න අඳරකන්න මේක අමනුෂ්‍යයකුගෙ වැඩ. හොඳ වෙන්න නැත්තන් මේක අමනුශ්‍යක වැඩක් නෙමේ අපි ලතින් හොඳ වුණේනේ ආය තනකට යන්නවා ආය තනක යන්නවා. නෑ හරියට එක නකට සිල්වත් ගුණවත් භික්‍ෂන්තර එක නමකර ආන්තිිකක්දීලා හරිරි පැන්වඩලා. අනුකම්පාවෙන් හැබයි මේ මොහල් වස්ස්‍ර පූජාවකුත් එක්ක සියල්ම සිව්පසේම හරිියන්ද. සේනාසනේ වොහ ිින්ගක් වැඩක් කරගන්නට උදව්වක් වෙලා ීවර පූජාවක් කැට අඳනා සිවරක්හත් කමන්න පූජ කරලා. එකොට දානෙ හැන්දක් පූජ කරලා. රදදුගක් ඇදම බේතිිකක් ගනල්ලදට හරි බේතිික් ගන්ට උද්ක්කර හරි.සිව පසෙන්ම ඒ සංිකධානේ සෝබාමත්වෙන් ඕන. ඒසේ සෝබත්මත් වෙලා පිින්දුන්නාම අරඥාතිය සූපත්වලයනවා. එක ඔබහන්ස කැන ඕනෑම භූත ප්‍රේත මේ අමනුෂකොට්ටාශයකට කළ හැකි සාර්ථකම ප්‍රතිකාර්මය තමයි එ ව අසන්නට මේ බුදු දහමින් ලබාද රදිය. හ ඕ උදහකට හිතන්ද ධනත් එහෙමයි අනිත් අනි කාරණතම විශා මහනු රගත්තහම හොඳදර සු ප්‍රසිද්ධයිනක මෙහමයි. රෝගභයතුන දුර්භික්ෂ භයතු වන මනුු භය වන ඒතුට අර අර පරිත්‍ර දශනය අනන්ත බලයි. මහ දත්සක් පයිල රට සස්ශ්‍රීක වෙලා අමන සවසෝපත්ද හැරි නේ ත්‍ර සූත්‍ර ේ දශන කරන. ඒත ද න්නේ ්‍රවි රත්ා ගුණම නුාව. ඇති නේනම් අපි මහිතැන්නේ වර්දිීන්න විදිහන්නේ. අපේ බෞද්ධයෝ එකක තැන්වල මුල්ලවට පත්ව වයා යුතු අවස්ථාවක්කුදා කරගතයුතුනේ. ඔවනට පුළුවන් වේ බුදු දහම මේ පිහිතා ධර්මයේ පිහිට. ්‍රවිදරත්නය පිහිටඒවගේම පංචසීලේ පිහිටයකුතු කිරීම තු ඕනෑ ප්‍රස්මිකට ක නිකම යාත්ඥා කරක හිටිය නිකම පිරිත්ක්කගේ හිටිය හරිගන කල කියන්න බැ එක පිින්කමක් කරන් ෝනෑ ඔ දරව දරු හට පත්තුව නර හද ිත්‍ය දශෂිකද කියන්කු යායක හි දරුව හ පත්වනකල කවරුටකි දුන්න මිති්‍ය දෂක හත ඉර්වාස මලා මල්හම ආය පනයනවාගේල තවද හත් දුන්නා ද අහත් න ම ගත කරට පේය ප්‍රශ්නයක්ප මුදුරණියෝ අපි වැඩසටහන් කරන්නන මුල්කාලට එල්ලවුණු නතතාපට යොමුණු ප්‍රශ්නාතර තිබුණා. ඇතැම් වෙලාවට තමන්ගේ අම්ම තාත්තා අසනී පවිච්ච කෙනා. අවසාන මොහොත පනෑදෑදන්නකොට කැනෙ තත්වේ මුදවාගන්නට පුළුවන්කමතිීද සමහරු ප්‍රතිකාර්ම සඳහා යොම නොකර පිරිත් කියීමීදලා. ඒෙම තිබුණවස්ථා තිබුණා ති ඒ අවස්ථාවල දෙම අපි අදුර ප්‍රේක්ෂේ වගේ ට ටන් කන විට මුල් කාලේ කලි ම ඥා දී පහම දරගක් හෝද ක මකර ප්‍රශ්න. කො ස්වාමන්හන්ස කිවේ ඔගුලි සල්ලාම කරන්න පිරික්්චෙනෙක දෙවෙනුවට තියාගන්න ප්‍රතිිකර්මයකට යමමු කරන්න කියල. ඒන්නේ අරමේ විභාගඩීන ළමයි සමාර වෙලාවට විභාග පත්්‍රිකාවේ රුපියල් දහයා කමුණ ලෑවනවා බලන්න පේපර බල ක්න මේ බල්ලක්කුණ ද කිය ඒ හිත හිිතරන රදදිිය ොඩ අපි. එකග ේතුර ආශර්වාද ශක්තිය ගොඩනගන ඇත්ත හැේ ්‍රයෝගිකව ෞධිකව කරන්න නතිය කරන්න. ද උදහන්න වතින් ගත්තත් පිහිමකෝ අපට එන තමහර දේවල් රෝග කර්ම රෝග වන්න පුළුවක් සබන්න ධර්ම රෝගත් කර්ම රෝග හ රෝහිණී දාලතිීන වනේ කතාව දන්නවන එකොට කරම රෝගයක් නම් එක ගැලපට පින්කවක් කරන්න කිවනට ආබරටික විකුුණල පන්සල් පොඩ්ඩක් කතන්නන්නේ කිවවා ඒයි අන්න කරම රෝගයක් නැති කරන්නට ගොසර කමයක් උපදෝගත් හැරි එතකොට පරිදේශනාව යම කරන්න පුරන් අමුශ්‍ය බලවයගයක්වාහයිලාගන යම්ගි කටයුත්ත තියන පිරිතේ බලයෙන් ආවුර රෝගය අති ශන්තියවඋදා පත් කරන්නට හේතු බූත වන ජය පිරිතතුලකරගත් පිරිදේශනා වටික හිද කරග නීම. ඒ අරෙන්ඩ නිකම පිරිචිය කියල කර්මරෝග නොවේවතිය නොවන න එතකොට ඒඒ කර්මරෝග නොවන රෝග තියන චක් රෝගත්තොත් ඇස් පෙනෙන් නැත්තම් බේද ගන්න ඕනෑ සෝතලෝක අහන්නත ේද ගන්න ක පරිත්්චික ඇදරට මැනිින්තියක්න්න පිරික්කිවගේල අවුද්ධ පරිකිවත්. න් හැපේන්නේන කන්න හැේන්නේ එකන අරක අර කරන ප්‍රතිකර්මයට පිරිත්කීමතුල ය මාශිරවාදයක් ලැබෙන අශිරද ලබෙනවා එක සමහර විට ප්‍රතිකර්මයෙන් කාලයක් යැන රෝගයක් ඒ පිරිිති ආශිරවාද අත්තයක්ක බල මහිම අත්තෙක් ඇමලාට කෙටිකාලි වන්න ප අ කතහර න දකන් හෙදකංකිර දෙක් හෙදකම හදකමත් ඕන හෙදකමත්වඕන හදකමට සමාන යයාශිරවාදේ ඒමයි ඇද අපි කෙනෙක් ලෙඩ වෙනවා? එයායට රෝහලේ තියාගන්න වෙඩක කරන අතර බුද්ධ පූජා කරනවා බෝධ පූජා කරනවා. අන්න වෙදහෙෙනකන් දෙකඒත් දෙකේම බලය අර රෝගීයාට බලපාපෝ අස්ථාව ඕනෑ තරම් මටනම් අහන්න ලැබිලතිනවා. ත අපේ ්‍යාධිතමයන් නැත්තැන් අපේ පැරන්න අපේ හිටපු අම්මල තාත්තල සිියලාච්චිල මේ වෙදෙහෙදකම් එකට ගාවගෙන යුගලයන් වශයෙන් කළෙත් ඒනිසාම න්න ඇති. සම්ප්‍රදායිතුේ මතුවෙලා න්න ඇතේ නිසාම වන්නට ඇති. ඇද අදවුනක් බලන්ද. ආධිවාශන්ගේ නර නර්තනය අ කොහොබ කොල ගිරි කොරහනට පොඩ කරගන්නනය ද එතකොට ඒ පරණ සංස්කෘතිත්තෙක් වලට ආතුරය ඇතියලා ආතුරයටට කොහොමත්තෙන් පවන් සැලුවම ඒගේ අරතින විසත භාව යනවන්නේ තට බොඩතරන් ශාන්තිකරමයදේ ඒගුලන්ගේ කරන ශාන්තිකරමය මේකන බාහිරවත්්‍යයදාගන්නව යම්යම් දේවල් උපරනතුරේ චාතිකුත් ලැබෙනවා අධ්‍යාත්මකවත් කතා කළ හිතර ලබු ශත්තියකුද දෙනවා ඒ ඒය ඒ අය කරෙහි අපේ මේ වෙලාවෙේ අවධානී යමු කළලාට විශේෂයෙන් පින් දෙෙන්න්නන අපේ වතරකුමරරි දමරතනහාමුදුරු ඇතුළු අපේ රාජ්‍යනායකඇට මොකද හේතුව මෙතෙක් අර දේවාදි විශ්වාසය තුළ පමණක් කිරවෙල හිටපු. ආදිවාසීන්ට සෑරතුන් වහන්සන මක් ඉදි කරල්න්න පන්සලක් හරිගස්සලා. ඒත් ඇන්න්න දැන් අද ආගමික ගුණසුවන්ඳ තුළ ඉඳගෙන අර සියලු දෙයින් ශක්තිමත් එන්න පුළුවන්කබල විල යෙනවා. ඒකට අපි බොහෝ සේ ආදරයෙන් ගෞරවේ. උහන්සේලට පින් දෙෙන්න්න න ඒත් ඇන්ටත්තේ පුදබුණමි ආරක්ෂා කරන. ඒ හර හා තම ගැර උප සංස්කෘතියින් තමහර සහර කෙනකුට ඒගොලන්ගේ තස්කෘතික කොටස් අතරත චෛත්‍ය වන්දාව බුද්ධ වන්දනාව බුදු පූජාව උපසංස්කෘතියක්වෙන්න පුළන්ඒකර කාරයක් නෑ මේ දෙකෙන්ම මිනිස්සන්ට යම්ගේ ශාතයක් උදාපත්යෙන් නෑ. ඒ හරි වටිත්. එ දැනි අදරෑට විකාශය වන ඉරි සින තසපු වැඩසටහන තුළ තුවයට සමගම කාරණාවක් මතු වන. එහිද රාජශවාමන්හන්සේ පත් කළව පූතිගත්තිස් මහරහතන් වහන්සේගේ පෙර භවයන් පිල්ිමඳ කුරුලු වැද්දෙ. වැද ජනතාවතර හිටපු ගෙනෙ. කුරුල්ලන්ට කළ පීඩාවනිසා වූ තත්වඇක්ක තමයි පෙ කර්මයක ප්‍රතිඵලයක් තමයි මේ අසනීපතත්ත්ව කුෂ්ට හැදිලා සැරව ගලලා සරිරයකුණුවීම. අනි පසින් අරහත්වයට පත්වීමේ පිනණ තමයි. එනි කුරු වැදෙක් වෙලා ඉන්න කාලේදී හරහතන් වහන්සේනමකට යම්මාකාර ධානයක්ප පෝච කරලක පුපින ඉරි එතකට මට මතක්ුණේ එතුවය ප ාදිවාසී වන්නේිල ඇත්. එතුමන් හොඳ මේ බෞද්ධෙක්. එතුමන් ඒ වගේම මස්මාංශෝලින් වැරකී ප්‍රාණගාතියට යොමු නොවී කටයුතු කරන පුද්ගල යඇදිනේ නිසා. එතුමන්ලාටත් සමස්ත වර්ගයාටම හොඳ ආදර්ශය අකන්නේ තමන් යම් ආකාරය එදාමෙදාතරටයුතු කර සම්ප්‍රදායයික්‍රමවේදයට අමතර මේ ධර්මයට ැරීමට තිබෙන අවස්ථාව තුල පලොකුරැකවරය කාශිරවාදයක් තිබිෙනවායක කරණට ර්රගනුන්ම මතක්වුණේ මේ නගතිදවසත් අවස්සර වේ. ිට ලවගගේ කදගනාව කාමකෙකු හිරි කත් පජ කරලා කතාකර ඉන්න ගවන්කව පිහන්ඳරනේ සියලු පින්කං කරන්න අප මේ දෝනිගේ ඉමුතුරය පට ප යටිපතුල දක්වා පරෝගඇත්තිනවා ඒයි කැස්මේ රෝගයක් නකර සුදු කබර වගේ. ඉති මම දැන් ඒදුවට නිකං සෙත්පතල එදවසේ රාත්‍රයේ විශේෂෙන් ආශිරවාද කළලා. මං හිතට හරියට එකංඟව තමයි ආශිරවාදය කළේ. මං බලාඉන්නවා? ඒදහෙකමත් ංහලකකන්න නොකිව යම්කිසිි ශක්තියක් මේ හිතේ බලය තියනවනක් හිතතුළ තියනවාවනන්. ඒ ශක්තිය බලෙන් අර දුවට සෝපත් වන ආරංචිය මට ලැබෙල්ල කියලා ඒතරම්ගේ ලොක විස්වාද ඇතිය නොමගේ ආශිරවාද ක්තියේඒ දරුවවාවෙත යොම වුවීම මක හේ තවම තරුණ ව ර. රන ගොඩ ැයවන රුණා එතකටේ දරුවගේ ජීවිතය සකල් ප්‍රාථන යිෂ්ට කරගන්ඩ මේසාකච්්‍යාව හන මයි පින්වක්න්නේ ඔබ හැදරට ලොපින්කමක් ඒ දියනිය සුවපත්වේවා කියලා දිෂ්ටාන කරන්න. තිහ ආශිර්වාද ශක්තිය ඒවගේ හිතේ ඇතිෙන මෛත්‍රී සහගත චේතනාව කොතරම් බල සම්පන්න චේතාවට පත් න ගේ ොනතරම්මටත් තු හරම තිබෙන පෙරවැඩස්ටාන හි පත් කර තිබෙන තින් මේ හැම දෙයක් තුළම? අපට ලොකු ප්‍රැකවරණයක් තියෙනවා එකන කාරණය නම් අපට අමතක් කරන්න බැහ. ප හමුු නැර හමනුෂ කොටතාශගෙන සිහිපත් කරපු නිසාමට එතන පහතාව පොඩියේ ප්‍රශ්මයක් වෙනවා න් මනුෂ්‍යන ම් ප්‍රේත භූත කොට්ටාශ ශරීරය තුළට බැසගෙනද යම් ආකාරක බල පැෑමල්ලර ැත බාහිරින් ඉඳගෙන ද කෙනෙුගේ ඇඟට වැහිලද තමාරුගනවනෙම එහ ඇතරම ඇතුලට ඇතුල්ලලාද කටයතු කර ඇත බහර පුලුවන් බව හොට පේනවන දුසීමාරය පිනිව විතරේගන මගලන් හාමුතුරුයා දුසිමරයල. එතකොට කියීනවනේ මෑට ිල්ලගේ මාර්යක බලපෑමි කෙන උහස කියන්නේ. මෑට ගිල්ලවගේ බඩ රිංගවා ආමාරය මාර්රය තකට ඇගතුට ඉරිිගඩ පුුවන් කියෙන කරනාවවට පැදි. දැ මේ මනස ්‍රහණය කරන්න පුුවන් අරමංකොඩ චලනය වෙනවා තමග යෙන චක්‍රී රටව. එක චලනය හුණහම ඇතුළු වෙනවා. ඇතුටු වෙලා මනස ග්‍රහණය කරලා එයාට ඕන කරන දේවල්. කෑම බීම වේවා නකොත්තුවමනා දේවල් වේවා. අර ආතුරයාලවා. ඒ හිටන් ැනට නවායිකැන එලියෙන් දරත් නෙමයි ඇතුලොට මවිල්ල සමහර්ගෙනෙක් එලේ තින්නවා ඇතුළත්. තැන්ෙතකොට ඔය අමනුෂ්‍ය කොට්ටාශ වල දෙවියන්ගෙන් අපිට යහපතක් පෙනවා ගෙනකාරණය පිළිබඳ අපිට සැයක්ක් නෑ අමනුෂ්‍ය කොට්ටාශ වලින් බලපෑමත් ඒ ඇතිවෙන බලපෑම නරකට පමනමද වෙන්න හොඳ දේවල් වලට වෙන්නේ නෑ වෙනවා එ ඇැම් මි තින්න්නවා හමිකොපි මනුෂ්‍ය ලවකෝෂය ඒ ඇය අර මම කිවවාගේ විපතක්වෙන්න තිනන ඒ ඥාතිීන් විපතින් ආරක්ෂා කරගන්න එලගලට අදහස් දෙෙනවා සමහන අත්තවල්තියවා කලාතුරින් ඇතැම් බූත්තබලවේග කොහෙන් හෝ රගංගල මලමුදල් ෙනනන් දෙෙනවා ඒමයි සමහන වෙලාට ගහ කොළවල පලදරන්නටඒ මියගගේ ඥාතින්ගෙන් බලපෑමතදද වෙනවා ඒම මිමුදල් නැතිවන්නකොට ඒ ගස්කොළක් වල හොඳ පලදායිතාවක්යෙනවා කා හරගල්ල හින්න නමේ හොඳ බලපෑමක්කනවා. අවුරදු බානක් කොලගෙඩි හතකට නැතිග මේක අමිුෂය බල්පම සිද බනපති ඕනතරන් වගේ හලග ැහම උද ගන්නන්නේ හොඳයිද හොඳයි තමන්නන්නේ හැබයි මේ ප්‍රත් නැතින හෝරකං කරල ගෙනතෙන මුදල්තිනවා නයද ඒ හොරකං කිරීමේ අ බූත බලවගේ තවත් පවු රැස්කරගරන්න ඒවගේ දේවලනිලමෙන යාමගි ධනයක් ඇද ඒ පිනටමයෝදවල රැත්තන්න පින්ටෙන්ඩෝන ගේ බෞදතික ප්‍රෝජන ගන්නරකායි දැන් එතකොට අපි දැන් සමහරු අහලති අපි සම අහලතින කතාවක්තම සමහරු කියනවා එහෙම කන්න ගන්න 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 ඒ ප්‍රතිලාබ ලබන්න ලබන්න මේ අමනුෂ්‍ය තම අතහරල යන්නේ නැහැ ඉන්න තා කල් තමන්ට හානයම්මයි කරදයක්මයි වෙන්න කියලා එ දැ මෙහම වෙනවා දැක තේරුම්ගත්තේ නැත්තක් දැන් ඇතැම්ම අමනුෂ්‍ය බලවගේ ඇතුළු වෙනවා ඇතුළු වෙලා අමනුෂ්‍ය කියන ම දෙවියේ බට වරමත් දෙන්නයි යාවේ උබ හවල්ග දේවල්ඩහිල වරම ගනිින් ඒ අ වර්ම ගනිින් කට දේවාලකට යම කරන්නේ අරය අමනුෂ්‍යය බව පස්සු තරය ඉන්නගන හැංගිලා ඉඳල අඟවන්නන අරයක විශ්වාසය දේතාව වෙන තින් ඇදන් දේවාලයත්දාගන ඉකට හතර පායි වගේ සහර දේවාගහිම් බලන්න. දිල්තිරේ ගත්තම අත පිහලා දෙෙල් පිහලා ජරා ඔ පිහලා අප්‍රසන්නන සහර දේවාල සහර දේවාලන හරරිම ප්‍රස. හ ිට ු හක ව ල රම්පර ඩල පිල්ිබඳද විමර්ණය පිබඳ වි ැලීමක්ල හෙදපි දුටුව ප්‍රාන කාරණාවත්තම යි ඔය දේවාලවල කපපු මහත්තර ඉන්නවනේ යගෙන් හතරේ ස්ුවන ෝග්‍යයක් තිව ව න කකුලි තුවාලයක්ක දයක් හොකුෂ්ටිය තියන. ති ඇතැ ලා . යම් අ කාරණ කියවා මසාල කට මේ ඇසුරු කොටගෙන දන්නේ මේ කොට්ටාස රැෙයි තමන්තුර ඉන්න හන්න පුලන් හ ෙන්න්න ොලන් අනිතික හම අපිරිිස හොකත්න්නේ වැඩත් අප පිරිසුදු ඉන්න තැනත් අපි රිසදුයි අන්න මිත්‍යාදුෂ්ටික වෝත් අමනුෂ්‍ය භයානක අමනුෂ්‍යන් තමයි වහයලාගෙනන්න ම දේවවිලා ඒ හරි පරිසන් විදැත් තම එක හනිකරන්න පුුවන් ජා කර හැයි මහනි කර මෙලවජීවිතයේ භාගවෙලාටම දේවලදදාගර මි පුදල් හම්ප කොන්න වෙන්ඩ පොුවන්. කට බූතබලවක උදවූතිනාවෙන්ඩා පොළුවන්. නවත් මේ ඔක්කොම මිත්‍යාවක් නං නිරයටන්න පළමුමක මිත්‍යාවනේ ඒනිසාමයාට දිනි ආත් බාන්දරක විපාගදන්න ඊට පීට වඩානරකද දෑත්ත දෙපය වවෙහසල හම්බරෙන කාපන් අනන්ට සාාස්තරකක හම්ප කර කනට කොච්චර වටිනවාදයක. මේවා හගනන්න හගත්දනකට පිටෙන් ොන කමක් මේ මොන ලාබල පොන බන්ම වැඩි නවත්තන. වැනි නවතනවන් දැත දෙපයිට වීරියදීලා ගොවිතනම් පතක් කරගන? ට බයි ෙනගේ ද பாර இல்லගனக்கண்ண එක න්නවාද ස லாවට පත් ක கா ට වඩා මේවාගැන තිං විම සිල්ලේ හිතන් සැන සිල් උදාපත්වේ වේ විම සිල්ලේ සිතීම තුළ එතින වැනි තත්වඒකට මගහදා දෙන්න තමයි අප ැමදෑම මෙත් පාමල තුළ ක් හදරන්නේ අබහන් සර පැරිදිබිමට තුළත්තිමේ වටි පිල් බඳත්ට මේ පෞවිදවසක යොමකරපු ප්‍රශ්යකත් තිෙබන තරුණ පුද්ගලන තරුණයන් තරුණයන් පැදිමීමට ඇතුලත්වීම ඉල්ලම් පතරත් පොෝවෙලාලට අපිටත් යම කරදනවා. ඇදව තරුණ දියනිවරුන් මට මහනව නේ සඳ හොද තැනක් සුදුසු තැක් හම කියන්නගේ පවස්ථාතියන. ඒවගේ මනි පැතිං චෝදනා කලලා ර හසේ තැනක සීපත් කල විශ්විද්‍යාලේ. ු ලල ේෂ ද පද න්ති අසර කොට് ල් ලකිල් ത හනවායි. හෙම මහන කරන්න ශ ත් ජ ම ඇතුලත් කරන්නට කටයුතු කර ැන් පිල් තිිදන්න තකො ිනිසු ාහි ල ිනිසන් ോන තර දිග නම්. රට තියන සපත්තියත් මයි නතිකරන්නේ කිය රට ආර්ථික වශය හෙමනත්තම් යම් උගතුන් බුද්ධිමතුන් ගඩනැගෙන තැන හුරාදැමීමක්ේ තුර සිදුවෙනවාය කියලම චෝදනාව ඔහන්ස දකකින කොහොමද පහමත ව කියෙන තරුණ කෙනෙක් මහනවීම තුළ ැ රුණ කෙනෙ ප්‍රරජාාවිමට සාසන ඇතුවීම තුළට පට සමාජයේ ආර්ථකයට හහානි අද සිතුුවන්නේ. හෝදෙන් ාග දුරජන්හන්සේ ඉන්න ලවුුණා සමහර පුරුෂයෙන් පැවිදිවන හම. චෝදනාව සමාජයෙන් අම්බෝ වැැදෝ කරනවා බහම. ඒගේ රටරතින සම්පතක් කහිම කලා කියල එන වචන එන්ට පුළුවන්. නමුත් ඒ ඇත්ත පැවිදිබවට පත් වෙන්නේ සබ දුක්ඛ නිසණ සච්චි කරනත්තා එනං සමාජයේ පෝෂණය කර කර ඉඳීමට එයාගේ දායකත්වයමීමද වටින්නේ එයා සසරදුකින් අත්විදිීමටවෙරවීර දරීමට වටින්නේ. ඊනඟට සමාජයට මෙවරක් වෙන්නේ නැද්ද භික්ෂුවකගේින් ැන් උදහරණ ගොෂෙන් ගත්තුත් බන්න දැනවුගත් බව ලබල පැවිදිවෙන අය. ඒවගේ දැනුගත් බව ලබා ගනිමින්, ඇ ඉදිමින් ඒතුට යමකි ස්ථාවරයකට පැමිණිලා රටට දහම්මක කියදන යතිවරයන් වහන්සේලා සමාජයට මේහිවරක්න ීද කරන්න ඒත්තන්ගේ තම යරාර අර ඉංජිනේරුවට වඩ ඉංජිනේරවාට වඩ අ වෛද්‍යවරයට වඩ මහකු සේවාවක් කරන්න ඒනිසා ඒත් දෙදන නම පසඟ පිහිටුවා වන්දනා කරන්න. මේ සංග ගුණේ ජ පෙරෙද මං ප්‍රසිද්ධ රෝහලකට ගිය ප්‍රතිකාරගඩවං වාහනේ හිට ඉතිගේ. එතන ඉන්න ආරක්ෂාවටඉන්න අම්මකෙනෙක් දූලගිහින් කිව් මෙ හාම ලැවිත්තිවා කියලා. බේදගන්න දොත්‍රමහත් ඇවිල හිටියනේ. අර ආයතනය වාර ප්‍රධහන ඇවිල්ල මිදුලේ ප්‍රධාන පාරහිද. මිදුලේ මංවවාහහි ාඩිලෙන්ට පසං පහිටුටල වැන්දන්නේ. එතකොට වෛද්‍යවෝෘතියට වඩ අග්‍රතැනක අපි කොච්ච කොතන තීරතිීම ඒයනිසා ඒවගේ අවත්තාවල් තිහිපත්ගන්නකොට මට මගේ වටනක තවතුරට දැනවා. දැනිගතී්‍යවටිනයකොට වඩ වටිනයගමත් දැනෙනවා. ඒගේ එකන් අපි හමුදුරණේ බාහිර ප්‍රතිකරමියයට වඩා අධ්‍යාත්මිකව කරන ප්‍රතිකර්මය හරි ්‍රැබ ලයි. ග වහන්සේති ඒක පෙනවනි තෝ අවධ්‍යහත්මිකව කතා කිරීම තුළ ධර්මය කියාදීම තුළ හිත කොතරම් සැසෙනවා සැසෙනවද. එඇ එතුමා අගේ කළේ කයිටරෝග එතුමා බේත්කරනක හැබැව යි. නමුත් එතුමා මම් මනකත බේත් කරනවම් ඒක න මේ ගෞර කරන්න. එතකොට ඒ ඒ බෙහෙත් කරන්නට සුසකමක් තින් දෙපෑ. බණ කියන්න තියන් වන වටිනාව සංසකමත වයි ධර්මය පිහිටා සිට. ධර්මය නොපිහිටි කල්ලී බණ කියන්න බෑ. එතු මුමුණු මුුණ තන තන තවයි කරුණු කිය. දමේ බනි ඩික් කනවට අපිෝකත්විති නොවතරම බහන්සික දේශාවල අපට සංස්කරණය කරන්නට තියෙන කරණා නැහැ. සාට ඇත්තරම. ඉති ැ ඒ වරමක්නේ ඒම පහ. දැන් අන්නපුතේ දෙවියෙක් දෙනවට වරමට වඩා? පුතල මේ බ පට ගන්ඩි සල් බන බැද්දේද බන අවසංගනකට අපි ශිරවාදකන්නවා අනේද. ඒකම පුද්තුම විදිහ බලවේගයා. පුතුම විදිහ බලවේගයක්. ඒක එහම හිතනවා දැන් ඔයා ගෙදරින් පිටත්තුල එන්නේම ඒ ආශුරවාද හිතේ දරග. ඒමයි. ඒ එහම පිටත්වනකට ආශරවාද හිත රග රූපයි හිත වාග න ගමතර රගි ඩ නදම වැඩස සහ කරගඩ කිය හිතාගන නද පති ෝගී තත්ව තරන එක ත්මතර මේ ඇත්තයි.ඒ මේ ඇත්තයි මේක මේකි කියන ෙල්ිපතිි ක්‍රම කියලා. සහ දෙම ඔය ඔේ කරණාවම ඒදිනද පෝජන බලංගට රාද වාමීන් වහන්සේලා හි පත් ඩට ටන අතරතුර න්හන්සේ සාමන ට කිය ේට දවසට සෙ සභාව ය හැ දේශනාවට ාාවක් ක හැ ල ක හන්සේ ැ ලුවක් හ ට ඩ ප ාව ැටවල හමුඳුර ද මස ඩ පස කිසි රන තු ටි කියෙනවා කියලා ති ඒ තමයි ප්‍ර ්‍ය ග යි. ඒ ආශිරවාර්ද ශක්තිය කියන එක මහ පුතුම දයන්න එ ම පුදම තර සප ට වවාමහි වැඩ ඉන්න ස්වාමන්කට හ සියගන තුන් සරයක්ම මට ආයුරෝකි සම්පත්ති සක්ක සම්පතිමච පින් දෙනනේ පසග පිහිටවලබ වැදග ඉති මටක කොචලක ශක්තියති කියන්න. පනිසා එකිනකා කරේ වුවමරුවන්න්නව අධ්‍යත්මිතු ශක්තිය සමහ දේවතාවත් මේකටකතුරන තකොට. හහ හ ට හො ක වන්න ව රක රක ර න ක වා අප තාවට කියන්න න මට ේ පහරදන්නනකට අනික්තමන තු ට කරලා හරදන්න බලවා. නෙම එකක් කියවන්න කොට එකක්කර. එකල දක් හො වෙරකුට තවලක් ඇතුළු කරනවා. මේ මාර්යා අපේ ගමන බලක්කන්න පුළුවන්ද. අපිට රෝගබා හැදතුුවොත් බණටික කියාගන්න බැරිවෙයි බණටික වන මාරයගේ රහ හන් දෙ හව ගන්න පුළුවන්ේ. අපි ගැලවෙමින්. ගේිකක්ේ ධර්ම පහිටල යින්දවට කියලා ධර්මය පිහිටමින් අනිත ඇත් ගලවඩ පි කරමුකන් වනන් අපි ආදර්ශවත් වෙනවන මේ සම්බුති ශසින්ට ආයශ්‍ය සම්පත්තිය ලැබෙනවා ඒ සම්බුධ ශසන ආශ බලාපොරත්න දේවතාවෝ දායක දායකා විඩිය ඔබටත් පැවිදියඋත්ත මුත්තමාවනි ඔබහන්සේලටත් නිරන්තරං රැකවල් සලසනවා ඒකයට කිසිීම සැකයක්ති ගන්න පහිතේ. හොයි ඒ සැකය දුරුකොට ඔබ අචල විශ්වාසයකින් ශ්‍රද්ධාවකින් ධර්මයට ඇතුල්වෙන්. ධර්ම ටාසිටි සියල්ලු බලවේගවල එවගේ සියලු ගුණකදම්බයන්ගින් ගැබි හදවත්තුලින්. ඔබට නිරන්තරේ මාශිරුවාදේ රැකවරණය ලැබෙනවා. පිහමුදුරණනි වැඩසට හන නිමාවට පත් කරන්නට ඕන මේක හුව මාරුවා හැමවිටම පින්ංහුව මාරුවාගික හුව මාරුක්. කනිසා මේ ශාසනය දිගුකල් පවත්වාගෙනයන්නට ශාසනයට දිරිය දෙන්නට ෞදධයෝ ැතම් ්‍රාවකයෝ ජන්තරම කටයතු කරනවා ඒතුල ඔඕනට අපමනට පින්කුසල් රැස්වෙනවා ය සිහිපත් කරමින් පින්න අනුමෝදන් කිරීම හන්ේ හැමදෑම කරන උතුම් කට යුත්තාක් මේ අවවාසනවි නාඩිකහි පේදී ඒ උත්ම කටයුත්තට ම ඔබහන්සිට බොමගෞරවේ රාධනා කර. සදහවත් වාසනාවන්ත පින්ුවත්න්නේ නිබන්ධව සිව් පසය මේ පුණ්්‍ය භූහමිය පෝෂණය කරන්නට පින්නැති ඔබේ පුුණ්්‍ය බොහමින් අතරත විශේෂ අාවධානයක් ගෙමකොට මට සංග්‍රහ කරන බව. ප කරන පින් නැති ඔබ හැම දෙෙන මාදත් අප සවපසියෙන් උපස්ථාන කළ ලබාගත්ත දාය එකකත්ව වෙන්න්න අතරින් කීපලකට පන් අනමෝදන් කරන්නටයි යවකාශය වස්කඩුවේ මහවස්කඩුවේ නාගස්සන්ධය අංකත ඉස්පාතාරණ නිමසේ සන්ද්‍ර කවිරත්න පින්වත් මාත්මියය රුපාල් දහසක ර පන් හක බරපැන ූජා කරමින්. ර න් රෂට ಆදන ිරිදක වශයෙන් තුම් ැති ක කන. බ හන න ැමර සි ලාරද සයිසා ಆදිය මිනි පි ട කරනවා. ගේ . යිද්‍ය තු න් ෙ ්‍රාත් කරම හ පත් ර ීන්ට ද කිරීම ු කරන තු ර වා දේයට ප්‍රති ර වශයෙන් මගේ දාශිරවාදේ කගේ ශිරුවා පිර ට මැති ගේම මේ අපේ ආරාමේ වැඩවසන හන්ස ට හ න්ස හන්ස න්. ද രാ ്്ാ പ പ മി ස ප හ് പ് ് മ න්് സ ො කරමින් මට് හැම ിරවා කරන්න് යොമവ ති നවා. ശിവවා അනാ വിසිങ് മാന ് සකൾ രാതന ് කകග് ශിവാത വගේ അ്ക. හ ව ක A. පව මහමිය අපට ශ කරම. ැ ල ෙන් ධ . ම මත් ො ක් කාර ක්ෂ ක රපැන් ජ මි ෙනුවෙන් ංවර්ධනවින් යම කොට තිබෙනවා ට ෙරත් ෝධ පොටුවක් සරයාටයක්. අද නොයෙක් ේවල් ජ කරමින් මහ පින් කන් සම්පූ කරගත්ත කෙනෙක්. ඒ සාද ප න් නවා. wartawan kual hamම් ම ෝ සහ త ෙන. ගේ gamම අල e deja ma rupél het හ pe karou potas මේ kan වා. ve pat ma uhan let u ක ve lo ට vepat itu ha pat i ර ඒ ේ න්නේ. wartawan ශේ තු ක් න ෑ කිර ීම සඳහ ය වා බවා ල අ ස . හැම ගේ ම සකල් පරා න සිද ේවා නිවනි නිවී යන ගමනෙට මේ ුසල ධර්මයන් රන් පලසක්ම වේවා කෙලා ශිරවාර කන තිරුවන් සර සතු සාදෝ සාතු එක අෞරවනි ශි වාදය. අපට බොහම ශක්ති අජීවිතයට යාශිවවාධයක් ලබිනව අද මෙෙ පමල වැඩසටයින් අපි සමුගන්න සමුගන්න මහොතමාමේ විහාරස්ථානය දුරකතනාන් කොබට සුිපත් කරන්නම් කතා කරව විස්තර දෙනැගෙන අප ස්වාමන් වහන්ස කරන කතියුතුවලට සහයෝගගේ ලබාදය නොට පුළුවන් බිඳුවයි හතයි එකයි හතරයි දෙසීය විසි දෙකයි අටසීය හතලිස් හතර බිඳුවයි හතයි එකයි හතරයි දෙීය විසි දෙකයි අටසසිහතලිස් අතර අපේ පූජනය නාය හමුදුවන් වහන්සගේ දුරකතනන්ගේ ඒවගේම කාරයයාලාංකයේ බිඳදුවයි හතයි බිඳුවයි දහතුනයි දා හතරයි හයස ඒ ද හැ ිදු හ න හර හ පහ සම්පත් ැක්කව කල ශාකාාව බන ිනුට ල ය යො ජන ැටව හදර හන් ම ගි ක ිය හැයි සූ පහයි හැත්ත හතරයි, අනු හයයි එක සිය නමය. එකය හයයි අස පහයි හැත් හ ර න. දවසේ වැඩසටහන තුළ අපූර් වූ දේශනාවක්ින් අපූර වූ දහම්මග නිරතවන්නට අපට ශක්තියක් මග පෙන්වීමක් අනුශාසනාවතුළ ලබාදුන් පූජනී වන්න්නේය කැටවල ෙමාලෝක නායක හමුතුවන් වහන්සේගේ හිත හරිම ආශිර්වාදයෙන් පිරණු හිත ආශිර්වාදය අපි ලබාගන්නන්නේ බොහොම කැත්තෙන් ඉති මේ රැස්කරගතතාාව සියු කුස සම්භාරයන් ඔබ සේලද ැස්කරගත්තු සියලු ුල සම්භාරයන් අප හතුුවන් වහන්සේට නිදුක් නීරෝගේ ිරජීවනය පිණසමවේ වා කියෙ ප්‍රාර්ථ කර තු ප ස.